දැන් බලන්න අපි මේ මිනිස්සුන්ට අවඥා කරනවා මිනිස්සුන්ට අවඥා කරනවා ආත්මී ආත්මය හය කරලා අවඥා කරනවා බලන්න මේ රූපේ මේ මෙහෙම කියනවා මිත්‍ය කියනනේ මිටි වේදනාවද මිටි සංඥාවද මිටි විඥානයේද මිටි රූපේ ඒක තමයි රූපය මුල් කරගෙන ආත්ම සංඥාවක් ගාවන තැන මිත්‍ය තේරෙනවනේ තවයක් තියෙනවා සුද්ධ සුදු තියෙන කොහෙද රූපේද වේදනාවද සංඥාද සංස්කාරයේ විඥානයේ රූපේ නේද දැන් බලන්න මේ සුදු කියන එකයි සුද්ධ කියන එකයි මොකක්ද වෙනස සුදු කියලා කියන්නේ නම් වර්ණයක් විතරක් නියෝජනය කරනවා සුද්ධ කියලා කිව්වොත් එහෙම අපි ඒ සුද්ධ අයිතිකාරය නේද කළුව කියනවා කළුව කියන්නේ අපි ඒ කළු පාටට ආත්මය දෙනවා එහෙම කරනවා නේද? එතකොට මිත්‍ත සුද්ධ කළුව ඊට පස්සේ තමයි තියෙන මහත මහත කියන අබතලය කියන මහත කියලා කියනවා මහා මහත කියන ඊනවා කියන පතලය කියන දැන් බලන්න මේවා ඔක්කොම මේ මහතකම තියෙන මොකද රූපය එතකොට පේනවා නේද මේ වගේ අපි මේ රූපයට ආත්ම සංඥාව හයි කරලා ආත්මයේ රූපයට මුල් තැන දීලා ආත්ම සංඥාව හයි කරලා අපි අමතන තේනෝනේ. තව එහෙම දෙයක් කියන්නේ මොකක්ද? සුද්ධ කියනවා, කළුව කියනවා, මිත්‍ය කියනවා. ඈ? කුඩා කියලා කියනවා. කුඩා. නොන්දිය. නොන්දිය කියනවා. කුඩා. නොන්දිය. දැන් බලන්න පංච උපාදාන ස්කන්ධෙන් එකක් අල්ලගෙන රූපය අල්ලගෙන ගහකට කියනවාද පුදා කියලා ගහකට කියනවාද මිත්‍යා කියලා නෑ ගහකට කියනවාද කළුවා කියලා නෑ ගහකට කියනවා නොන්දියක් කියලා දැන් බලන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදාන ස්කන්ධේ ගෑවිලා තියෙන තැනක රූපය අල්ලගෙන මේක විදියට හමදාන ඒක නිසා මේ වගේ තියෙන්නේ මොකද රූපය මුල් කරගත්ත ආත්ම වචන රූපය රූපයට ආත්මය ගහලා තියෙනවා උස මනුස්සයා උස කිනා එදෝ මිටි කිනා මහත කිනා කෙට්ටු කෙට්ටු ළමයි ඔය ඔක්කොම ඇවිල්ලා රූපයේ හැඩවල අල්ලගෙන ආත්මය හයිකයි දැන් තේරුණාද මේ රූපේ කියනதால හරි මේක වැටුණා නම් අනිත් එක කියනවා මේක තමයි රූපය ඊළඟට අපි බලමු අනිත් එක රස විඳින්න රසය විඳින ගැටගොඩ වේදනා මුල් කරගෙන තියෙනවා එතකොට අපි කියනවා රස විඳින්න සැප විඳින්න සැප විඳින්න සැප විඳින්නේ මොකෙන්ද විඳින්නේ වේදනාවෙන් හැබැයි වේදනාව හැටියට නෙමෙයි අපි ගන්නෙ ඒ වේදනාව කෙනෙක් කියලා ගන්නෙ අන්න ආත්මය හයිපොතෙක් තේරෙනවද සැප විඳිනවා දුක් විඳිනවා හැම වෙලේම විඳින්නෙක් හදනවා රස විඳින්නෙක් දුක් විඳින්නෙක් එතකොට අඬන්නෙක් ඒ වේදනාවට සක්කාය කියන එක හයි කරන විදිය කණික ආරෝපණය එහෙම ආරෝපණය කරපු කරලා
කරපු නිසා තමයි මේ වගේ වචන හැදෙන්නේ. පුජ්ජල. මේවා දැන් මේක රූපේ නෙවේ. මේක කියන්නේ වේදනාවට. වේදන. ගොඩක් තියෙන වචනේ රස විඳින්නෝ, සැප විඳින්නෝ, දුක් විඳින්නෝ, මිහිර විඳින්නෝ. ඔයදී. තව තියෙනවා මේ සංඥාවටත් තියෙනවා. මේ සංඥාව කියලා කියන්නේ මෙහෙමයි. හඳුනන්න. ඒක කියන නේද? හඳුනන්න කියලා. හඳුනන්න කියලා හඳුනන්නේ හඳුනීමේ ගතිය දින මොකේද? සංඥාව. ඒකින්ද සංඥාව ධර්මයක් හැටියට කතා කරන්නේ නැතුව පුද්ගලික හැටියට කතා කරනවා. හඳුනන්න. අන්න ඒක තමයි සංඥාව කරන්නේ. ඊළඟට මේක වේදනාව. රසෙමි දින්නා කියන්නේ වේදනාව ආත්මයක් කරගෙන ඒක ඒ රස විඳිනා කියලා කෙනෙක් හදනවා. සැප විඳිනා කියලා කෙනෙක් හදනවා. දුක් විඳිනා කියලා කෙනෙක් හදනවා. මේ සතුටු වෙනා කියලා කෙනෙක් හදනවා. ඇත්තට සතුටු වන්න කියලා කියන්නේ නැහැ. සතුටු වන්න කියලා කෙනෙක් නැහැ. හේතුව යම්කිසි සැප ගතිය වින්දනය කරන්නේ වේදනාවේ. ඒක ධර්ම. ඒක කොහේ පහළ වුණත් අහසේ පහළ වුණත් පහළ වුණත් මනුස්ස ලෝකේ හැරි කොහේ හරි වේදනාව කියන ධර්මයේ යම් කිසිතැනක ක්‍රියාත්මක වෙනවා නම් වේදනාව තියෙන්නම විඳින්නයි. ඒක වේදනාව කියන ධර්මයේ හැටි. ඒක පුජ්ජිරෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, ජීවියක් නෙවෙයි, මොකක්වත් නෙවෙයි. ඒ වුණාට ආර්යයන් වහන්සේලාගේ ධර්මය භාවිතා කරපු නැති, ඒ වහලා නැති, ඒ වගේ හුරුවක් නැති එක්කෙනා අර වේදනාව ධර්මයක් හැටියට හඳුනාගන්නේ නැතුව ඒක පුජ්ජිරේ කරනවා. වින්දනය කරනවා. සතුටක් වෙන්නේ, දුක් වෙන්නේ, සැප වෙන්නේ කරනවා. තේරෙනවනේ. දැන් බලන්න අනිත් එක තමයි සංඥාව කියන්නේ. සංඥාව කියන්නේ මේ මෙහෙම මොකද අපි ඉස්සර කිව්වේ හඳුනන්න අපි කියව හඳුනා ගන්න. ඇත්තට හඳුනා ගන්න කියන්නේ අපි කියනවා නේ හඳුනා ගැනීම කරන්නේ සංඥාවකින් කරන්නේ සංඥාව කියන එකෙන් තමයි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ හැබැයි හඳුනා ගන්නෝ කියන දැක්වියක් හිම නැහැ ඒ වුණාට අපි සංඥාවට ආත්මයක් කියලා හයි කරගන්න තාක්කේ සංස්කාරවත් කොහොමද සංස්කාරවත් කියන්නේ මෙහෙම එකක් තියෙනවා අපි හිතින් ලෝභය කියලා ධර්මයක් තියෙනවා ලෝභය හැම වෙලාවෙම තියෙන්නේ නැහැ ඇත්තද ලෝභය කියන ධර්මය පහළ වෙලා ඒකෙන් කරන්නේම ලෝභ කරන එකක්. එතකොට තරහව කියන එක තියෙන තරහයෙන් කරන්නේම ගැටෙන එකක්. ඔබ සංස්කාර. මාන්නේ තියෙන මාන්නේ හැම වෙලෙම දික්විලා අනේකදී. අපි ඒවා සත්වයේ පුද්ගලෙක් නැති නිකන් ධර්ම ස්වභාව නේද කියලා තේරුම් ගන්නේ නැතුව එහෙම ධර්මයේ තේරුම් ගන්න නැතුව අපි ඒවට හයි කරනවා පුද්ගල. ඒක නිසා අපි කියනවා ඈ ලෝභය. ලෝභය කියලා කියන්නේ නැහැ. ලෝභය කියනවා ලෝභය කියන්නේ හැබැයි ලෝභය කියන්නේ ලෝභය අපි බාරගන්නේ කෙනෙක් හැටියටයි. මාන්නය ආන්න අන්නයි මාන්නය අහංකාරය ඒත් මාන්නේන්නේ අහංකාරය කේන්තිකාරය විවිධාකාරය අනිත් එක ලෝභය කුඩු කීටි කියලා කේලම් කියන එකත් තියෙනවා. ඒ සංස්කාරද කේලම. දැන් මේ කේලම ඇත්තට මේවා සංස්කාර ධර්මයන්ගේ හැටි. ස්වභාව ධර්ම. මේවාට
පුජ්‍යල හයි කරනවා ගිහිල්ලා පුජ්‍යල හයි කරනවා අපේ භාෂාවේ මේ විදිහට කියනවා නේද ගොඩක් ඕව ඔක්කොම සක්කාය වචන සක්කාය හයි කරපු වචන සක්කාය දෘෂ්ටියේ වද්දලා අපි භාවිතා කරන්නේ අපේ ඔළුව මේ විදිහට තියාගෙන ඉන්නවා කියන එකත් පුදුමයි මේ දින වචන විහිදගෙන පස්සේ සංඥාව හඳුනා ගන්න අනිත් එක තමයි මේ දැන් අපි පාටවල් දකින්නවනේ දැන් පාටවල් පාටවල් කියලා කියන්නේ නිල් පාටක් දකින්නවා නම් ඒ නිල් පාට දකින්න වචනයක් කියන්නේ මොකක්ද නිල් පාට පුජ්‍යල වචනයක් ගන්න ඕනේ නෑ නෑ ඈ මෙහෙමයි පෙනින්න ඈ කලුමින් නෑ කලුමින් ඒක ඇවිල්ලා ඒ රූපේට බලයි හඳුනා ගැනීම තියෙනු හඳුනා ගැනීම නෑ නෑ සංඥාවට මුල්තැන දීලා දැන් සංඥාවට මේ දැන් අපි හිතමු නිල් පාට නිල් මෙහෙම කිව්වොත් එහෙනම් කළුවා කියලා කිව්වොත් රූපයට රූපය ආත්මය කරගන්නවා හැබැයි කළු කළු දකින්න කියලා කිව්වොත් කළු දැනගන්න කියලා කිව්වොත් එතකොට වෙනවා මේ සංඥාව කියන්නේ නිලක් දැනගන්නේ කියන පාටක් දැනගන්නේ කියන වෙනස දකින්න දැන් යම් කිසි දෙයක් වෙනසක් තියෙනවනේ වෙනස්කම් දකින්න අපි හිතන්නේ වෙනස දකින්න කියලා කෙනෙක් නැහැ ඇත්තටම පුද්ගලෙක් නැහැ හැබැයි වෙනසක් යම් කිසි දෙයක දකිනවා නම් ඒ කියන්නේ යම් කිසි දෙයක සංඥාව ගැනීම තමයි කරන්නේ. දකින එකිනා සංඥාවට ආත්මයක් අපි ආරෝපණය කරනවා. ඕක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. දැන් බලන්න මේ ඔක්කොම සක්කාය දිට්ඨි වචන. මේක රූපේ සඳහා සක්කාය දිට්ඨි වචන. මේක වේදනාව සඳහා සක්කාය දිට්ඨි වචන. මේවා සංඥාව සඳහා අරවටික ඔක්කොම සංස්කාර සඳහා සංක ගොඩල් තියෙනවා. මාන්‍ය අයිරිතයාකාරය ලෝභය තණ්හාකාරය එතකොට කේන්තිකාරය ද්වේෂය උඩක් තියෙනවා අන්තික මෝඩය මෝඩය කියලා කියන්නේ මෝඩකම මොකද මෝහේනේ හැබැයි මෝහය ධර්මයක් හැටියට බාර ගන්න අපි ඒක කෙනෙක් කරනවා මෝහය මේ වගේ ලෝභය මෝඩය ද්වේෂය ඉරිසියාකාරය තණ්හාකාරය අනිත් එක තව එකක් තියෙනවා අනිත් පැත්ත හොඳ වැඩ බලන්න සැදහැවත එනුනේ සැදහැවත කියන්නේ අතේ තියෙනවා සද්ධාව තියෙන චෛතසිකය ඒක සංස්කාරය යටතේ කියන්නේ දැන් දානපතිය ඥානවන්තය ප්‍රඥාවන්තය නැනවත එතකොට දානපතිය තියෙනවනේ අපිට දානපතිය කියන්නේ මොකක්ද අලෝභී චේතනා ක්‍රියාකර නැනවත කියන්නේ ප්‍රඥා චේතනා සද්ධා සදහවතා කියන්නේ සද්ධා මේව ඔක්කොම ධර්ම මේවා සංස්කාරයේ යට තියෙන ධර්ම සද්ධා අපි ලෝක මට්ටමින් කතා කරනවා සද්ධාවන්තයා පිහිනවත් මේ හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ සද්ධාවන්තයා කියලා කිව්වට මේ සද්ධාවන්තයා කියලා ආත්මයක් නැහැ. සද්ධාවන්තයා කියලා පුද්ගලෙක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේත් අමතනම මිනිස්සුන්ට පින්වතා සද්ධාවන්තයා එහෙම කියලා හඳුනනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම වචන මාත්‍රේ විතරයි කතා කරන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා කියලා බාරගන්නේ නැහැ. දැන් තේරුණාද මේ සක්කාය දිට්ඨි හැදෙන තාල හැම එක? ඒක කොහොමද මේ
यंग किसी मानुष एक मोड़ बैठक करो ते में मोहय क्रियात्मक विला मोहय प्रधान विला मोहय मूल तैनारगे ने इतने दी अनित धर्म तिक्कास विला यंग किसी धर्म रामो क्रियात्मक विला ती है ये अरेंदे सत्वय करा निवी पुज्जले करा निवी मोड़ या किया लकिनी पुज्जले ने හැබැයි වෙලා තිබෙන්නේ අපිට අපි අනාදිමත් කාලයක් තිස්සේ පුජ්‍යලේ කෙනෙක් ඉන්නවා කියලා බාහිර අරගෙන තිබිලා හිත පුරුදු වෙන එකනේ හැම වෙලාවෙම මොකක් හරි කෙනෙක් ඒ වගේ දෙයක් කරපු ගාම මේක මෝහයේ වැඩසටහනක් නේද කියලා හිතින්නේ තේරින්නේ දැනෙන්නේ නැහැ කිලුම් යන්නේ අර මෝඩය තමයි ඒක පොරි ඒක කියනවා मेचर की दम दिना विशाख उपासक विशाख उपासक दम दिनावा सखाय दिखे मुखद क्रियात्मक आता तरमक मेरे बैठना जय सरा दमे हाँ විඥානික ඇඳුනේ විඥානික කොහොමද තේරුම්න්නේ විඥානික කොහොමද දන්නේ මේ සක්කාය දිට්ඨිය දන්නේ විඥාණයෙන් කෙරෙන්නේ නැහැ සහයක සංඥා වෙන්නේ සිතන්න හිතින් හිතන්නේ සිතන්න හිතන්න එතකොට අදහස් කරන්න එහෙම කියනෝනේ එතකොට दकिन एक आत्म विज्ञान मम हई कर मम हितन तेरनाट अदहस्कर දැනගන්න සුවඳ විඳිනවා කියලා කියන්නේ හිතකින්නේ රස විඳින්නා රස ඒ කියන්නේ ජීව විඥානේනේ ඊළඟට සැප දැනින්නා ඒක එතකොට කායික විඥානේ හිතන්න මෙනෙහි කරන්න ඔය ඔය ඔක්කොම ටික ඇවිල්ලා විඥානේ මුල් කරගෙන අපේ සක්කාය දිට්ඨිය හයි කරලා උජ්ජර දාන කටි රූපේට වේදනාවට සංඥාවට සංස්කාරයට විඥාණයට කියන මේ පහටම කොහොමද මේ හැදින්නේ කියලා ඔය විදිහට මේ විස්තර කරා දැන් සක්කාය දිට්ඨිය හැදෙනවා රූපය සම්බන්ධයෙන් කීයකටද හතර ආකාරයකට වේදනාව සම්බන්ධයෙන් හතර ආකාරයකට සංඥාව සම්බන්ධයෙන් හතර ආකාරයකට සංස්කාර සම්බන්ධයෙන් හතර ආකාරයකට විඥාන සම්බන්ධයෙන් හතර ආකාරයකට 20 ආකාරයෙන් සක්කාය දිට්ඨිය දෙනවා 20 ආකාර සක්කාය දිට්ඨිය යටතේ අපි මේ වගේ වචන හදාගෙන තිබෙනවා මහා විශාල ප්‍රමාණයක් අපිට උද්දෝෂයන් දෙරි වෙන්න හදලා තියෙනවා. අපිට කතා බහ කරන්නට මේ කතා බහ කරන්නට වචනයක් තේරුම් ගන්නට අපි කියන්නේ වචන බින්දිනවා කියලා නේද පොඩි කාලේ කියන්නේ. මොකද්ද වචන අපි පොඩි කාලේ කියන්නේ වචන
ගැට ගහනවා කියලා නේ වහ තෝරනවා වහ තෝරන වචන ගැට ගන්න ඒ කාලේ ඉඳලාම අපිට දෙන්නේ මේව තමයි ටිකක් වැඩි වුණාම අම්මා තාත්තා ඉස්සල්ලාම එන්නේ පුජ්‍යල සංඥාවක් නේ ඒක මාමා අම්මා මාමා තාත්තා ওই වචනේ එන්නේ හැම වෙලාවෙම පුජ්‍යල කෙනෙක් ආඳලා තමයි අපිට පටන් ගන්නෙම වැඩසටහන ඕකේ ऑपरेट कर एक्टिवेट कराने वाले का टाइम ना कोई होना है ये लोग इतने साक्षात दिखती है कोहमत विन्नी की नहीं करता माय वो मैं दाम दिन ना आगे वो ऐहुगे एक रात माय वो उत्तर दुन्ने आपे बात आगे आपे शुरू करने पारितरिण तमा मेटी कर मामा आधा का दुन्ने है भाई वो एक कोकुम में किया ना की ने हेतु में विशाख उपाधिशाख उपाधिनेक्खादित्यवेन्नी न होती ආර්යාවනි මේ සක්කාය දිට්ඨි හැදින් නැතු වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහනවා. ඉස්සෙල්ලා දැන් කිව්වේ හැදෙන විදිය. ඊළඟට කියනවා හැදෙන්නේ විදියට නම් හැදෙන්නේ නැති විදියට නම් මෙන්න මේකයි. හිතාමුසු විකාක හැවත් විකාගනේ සුතව අරිය සාවකෝ. අරියානම් දස්සාහි අරි ධම්මස කෝවිදු අරි ධම්මි සුවිනිතු. සුතව මේ බණ අහලා තියෙන මේ ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහලා තිබෙන ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හේතන ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ මෙනෙහි කරන සත්පුරුෂයන්ගේ ධර්මයට වැසගත් ඒකේ දක්ෂ ඊය අය හිතන්නේ වෙන විදිහට ඉස්සෙල්ලදී අසුතවත් පුතුජනයාගේ චින්තනය මේ තමයි පුතුජනයන්ගේ ස්වභාවය චිතන විදිහ දැන් කියන්නේ සුතමත් ආර්ය ශ්‍රාවකයා කොහොමද මේක හැඳල් කරන්න කියන්නේ ඒ සුතවතරිය ශ්‍රාවකයා බණ දහම් දන්න හින්දා ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ එක්ක ඉන්න හින්දා න රූපං අත්තන සමනපසති අර රූපය කියන එක ආත්මයක් කියලා ගන්නේ නෑ එයා ගන්නෙම රූපය රූපයක්මයි එච්චර රූපේට ආත්මය හයි කරන එක නවතිනවා දැන් අර ඒ කියවනේ දැන් මිටි විටි කියන ගතියක් මිත්තා නැහැ. මිත්තා නැහැ. මේ කළුවා කියලා නැහැ. කළු ගතියක් නිකන් ස්වභාවයෙන් තියෙනවා. ඒක වර්ණයක් විතරයි. කළුවා නැහැ. ඊළඟට යම් රහපත් ගතියක් තියෙනවා. ඒක වර්ණයක් රූපයේ. හැබැයි සුද්ධ නැහැ. අන්න ආර්යයන් වහන්සේලා මේ ස්වභාව ධර්මයේ පරමාර්ථවත්යෙන් ධර්මයේ අවබෝධ කරගත්තට නිකන් ඒ තියෙන මේ සම්මුතිය විනාශ කරගෙන යන්නේ නැහැ. දැන් කවුරු හරි මෙහෙට ආවොත් එහෙම ඒ පරිසරයේ වාක්‍ය භාවිතා කරනවා. පරිසරයේ වාක්‍ය භාවිතා කරන්නේ කවුරු හරි මෙහෙට ආවොත් එහෙම දැන් මම ආර්යයන් වහන්සේලා අපි කිව්වොත් එහෙම ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ අසුර කරන ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ගරු කරන ඒ විදිහට හේක්ම වෙච්ච ඒ බණ අහපු හොඳට අභිධර්මයේද අරවා මේව ඉගෙන ගන්න කෙනෙක් කවුරු හරි මෙහෙත් එනකොට කෙලිමවා දා පංචස්කන්ධේ මේ ඉන්න කියලා කියපු ගාම අම්පුණ අනිපැත්තක් නෑ නේ මේ පංචස්කන්ධය ඇවිල්ලා වාඩි වෙන පංචස්කන්ධේ වඳින්න දාවේ ඔයගත් දැන් එතකොට ඉක්මවා යනවා නේ අපි එතකොට අර තිබිච්ච ව්‍යවහාරික කතනේ භාෂාව ඉක්මවා ගිහිල්ලා අපි නිකන් මේ අමුතුම නිකන් මේ වෙන අන්දමන්ද ලෝකෙට යනවා ආර්යයන් වහන්සේලා ඔය වැඩි කරන්නේ නැහැ ඔය වැඩි කරන උපාදානේ කරන්නේත් නැහැ සම්මුති වචනේ ඉක්මවා යන්නේත් නැහැ හරි බැලන්ස් එකේ තියෙනවා මම හිතන්නේ සම්මුති
සමුතිය පාවිච්චි කරන පාවිච්චි කරන ඒක ඒක ගරු කරන කෙනෙක් පාවිච්චි කරන ඉක්මෝ යන්නේ ඊළඟට රූපයේ රූපයේ ආත්මය කියලා ගන්නෙත් නෑ එහෙම නැත්නම් ආත්මීය ලක්ෂණ රූපය කියන එක ආත්මීය ගතියක් තියනවා කියලා ගන්නෙත් නෑ ඊළඟට ආත්මය ඇතුලේ රූපය තියනවා කියලා ගන්නෙත් නෑ රූපය ඇතුලේ ආත්මය තියනවා කියලා ගන්නෙත් නෑ අර විෂය ආකාර විදිහට හිතුවා නේද ඒ විදි එකකටවත් අහුවෙන්නේ නෑ ධර්මයේ ධර්මයේ හැටියට දකින්න දැන් බලන්න විලා තියෙන්නේ මේ අපි මේ ධර්ම තියෙනවා මේක වර්ණ තිබෙනවා ගන්ධය තිබෙනවා වර්ණ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා තියෙනවා වැඩි වෙලා තියෙන්නේ අපි මේ පඨවි ආපෝ තේජෝ වායෝ සහ රූප වර්ණ ගන්ධ රස ඕජා සහ මේ ස්කන්ධ පංචකය අපි කෑලි කෑලි වලට කොටස් කරගෙන දැන් මේ කොටස් කරන කෑලි කෑලි අල්ලගෙන ඔය ආත්මය ඇඳලා තියෙන්නේ සමහර වෙලාවට මේ අපි ඔය ඔක්කොම එකට සෙට් එකටම දාලා ගහනවා මේ ඔය ඉන්නේ කිනා ඉන්නේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධෙ මෙහෙත් නිකන් ක්‍රියාත්මක වෙන ඔපරේට් කරන අරින්දර මේකට කල් වෙලා ඉනේ ක්‍රියාවලියක් තියෙනවා අපි මේ පංච උපාදානස්කන්ධෙ එහෙම ගන්න නැතුව ඔය ඉන්නේ කිනා කියලා කෙලින්ම පැකේජ් එක ගහනවා ආ පැකේජ් එකටම ගහනවා ආත්ම සංඥා අන්නයි ඉතින් ඔය වගේ වැඩසටහන් කරන්නේ එතකොට මේ ආර්යයන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තේ කියලා මේ විදිහට කරන්නේ නෑ ඔය ඉන්නේ ධර්ම ස්වභාවය ඔය ක්‍රියාත්මක වෙන්නේ ධර්ම ස්වභාවය දැන් අපිට තේරෙනවනේ අර එක්කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් අර gedera රණ්ඩු වෙලා අර නෝනයි මහත්තේ රණ්ඩුවක් වුණානේ දැන් මේ රණ්ඩුවක් වෙලා ඉතින් නෝන තරහල gedera යනවා කොහොමද යන්නේ හොයනේ දැන් මෙහි යන්න බෑ කැනඩාවේ නම් ඉතින් යන්න බෑ ගොහේ කියලා යන්න නෑ ඒ යනවන යාළුවගේ ඉතින් තමයි ඉතින් ඔය කාගෙන ඉන්න වෙන්නේ යනවන පොලිසියට යන්න ඉතින් ඒ කාලේ හිම නෙවෙයි ලංකාවේ අද කාලේ දුර පළාත් වල තියෙන අය ගැත්තේ මොකක් හරි රණ්ඩුවක් වුණොත් එහෙම ගත්ත මල්ල ගියා පොඩි කෙනා හිටියොත් අරගෙන යනවා නැත්නම් ගෙදර නිහල යනවා ගියා අම්මලා ගෙදර යන්නේ මහත්තයා එනවා නෑ රණ්ඩුවක් වුණා දැන් මේ නෝන යනවා महत्वा उत्तर आर्यन्वहांसे धर्म दिहा अभी आर्यन्वहांसे धर्म जनगण एक पर्यारणे कर्मी පාවිච්චි කරගෙන අපි ඇහැ ඒ ධර්මයේ තුලින් යොදාගෙන හිටියාම අපිට පේන්නේ ලෝකේ ඔය විදිහට. ඔය විදිහ තමයි අපිට පේන්නේ. ඉතින් ඕක තමයි අර කිව්වේ නැති කරන්නේ මෙහෙමයි කියන්නේ. නැති කරන්නේ මෙන්න මේ විදිහට බලන්න ඕනේ. ඒ කියන්නේ ඒක නිසා විඥානය කියන එකේ විඥානයේ ස්වභාව කෙනෙක් නැහැ දැනගන්න ගතියක් විතරයි. හැම වෙලෙම හේතුඵල ධර්ම බල බලා බල බලා බල බලා එනකොට අර සත්‍යය කියලා දැනෙන්න තියෙන තුර අමාරුයි අර මේ දැන් බලන්න මෙහෙම සත්‍ය ගතිය එනවා කියලා කියන්නේ දැන් අපි භාවනා කරනවා කියලා දැන් මම කොහොමද භාවනාව අපි කරනද භාවනා කරගෙන ආරණ්‍ය වල භාවනා ඔය සෙන්ටර්ස් වල තායිලන්තේ බුරුමේ ඔය තැන් වල ගිහලා ඉතින් අපි ඒ සේනාසලෙන් අපි භාවනා මණ්ඩිය වලම හිටපුවා ඉන්නේ සමහර වෙලාවට මෙන්න මෙහෙම සිද්ධ වෙනවා කියලා කියන්නේ මේ දැන් හොඳට විදර්ශනා කරගෙන යනවා අපිට නොදැනෙන ආත්ම සංඥාවක් එන්නේ මෙහෙමයි
අපි භාවනා කරගෙන කවුරු හරි ඇවිල්ලා ඒ කැලල වඳුරු ඉන්නවා. ඔය වඳුරුට ගහනවා. අර උන් කෑ ගහගෙන පැනගෙන අර භාවනා කරන පොඩි කුටි පෙල්ලගෙන යන්නේ. එතකොට එහෙම ඇතුළෙන් පස්සේ එහෙම නැත්නම් අර ළමයි එල කෑ ගහනවා. කෑ ගහපුවම මේ අර භාවනා ඔක්කොම ටික ක්‍රීස් කරන එක. ඇති වෙලා ගිහිල්ලා කවුද කෑගේ? කවුද එන්න දුන්නේ? කවුද මේ පල්ලා හිටපු කෙනා කිව්වේ නැද්ද? ගේට්ටු හිටපු කෙනා කිව්වේ නැද්ද? කාගෙන් අහලා දාලා. දැන් අර භාවනා කරගෙන හිටපු කෙනා කාගෙන්ද ඇහුවේ කියලා අහනකොටම සක්කාය දිටියි. කවුද මෙහෙට එන්න අවසර දුන්නේ කියනකොටම සක්කාය දිටියි. ඔහෙ කොහෙද? කැගණ දුරේද? ඇල්ලේ කන්නේද? පරවැය හැරද? කුහුල් ඇල්ලේද? ඉරින්නේද? අක්මන්ද කොහෙද? ඒකට කිලින් මහන සක්කාය දිටියි. එක පාරම අර මාර ආවේසි වුණා වගේ අර කොහොමද කඩාගෙන එනවා. හැබැයි මෙනෙහි කරන්නේ සත්‍යයක් නෑ, පුජ්‍යලයක් නෑ, ජීවියක් නෑ, ආත්මයක් නෑ, සියලු දේ අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි. හැබැයි ඔක්කොම ටික යට කරගෙන එනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාත් ඇත්ත වශයෙන්ම මේවා ඒව මුල් කරලා මේ හොඳට බණ දේශනා කරනවා. ප්‍රායෝගිකව භවනාවල් වලදී ගැටලු ඔන්න ඔය වගේ ඇති වෙනවා. ඒවා ප්‍රායෝගිකයි. ඔන්න ඔය වගේ මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරන්නේ සත්‍යයක් නෑ, පුද්ගලයක් නෑ. ඇත්තට ගැටෙනවා කියන හිතක් මේ තියෙන්නේ ගැටෙන කෙනෙක් නෙවෙයි. ලෝභ කරනවා, ලෝභ හිතක් තියෙන්නේ ලෝභ කරන කෙනෙක් නෙවෙයි. කියලා හැම වෙලෙම ඒ විස්පන්ද වෙන වෙනස් කරලා බලන්න පුරුදු වෙන්න. ඒක තමයි මේ විදර්ශනාවේ ස්වභාවයම ධර්ම කඩන එක. කඩලා කල්ලා 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 කොටස් කරලා කොටස් කරලා කොටස් කරලා බලලා 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 අන්තිම අන්දුවට යන කල්ම බලලා අවසානයේදී ධාතු ස්වභාවය නවතිනවා. ඔච්චර නිවෙන්නේ. එදෙනින් එහාට යන්නේ නැහැ. යන්නේ නැහැ. නැත්තම් ධාතු ස්වභාව තියෙන්නේ ඒවා ඉතින් මට වැඩි කරන්න බෑ. ඔය තියෙනවා. ඔය දිවිච්චේ කියලා එන එක. ධාතු ධාතු හැටියට දකින්න. දැන් මේ දැන් බලන්න පංච උපාදානස්කන්ධයක් නැත්නම් මේ ටික අපිට සත පහකට වැඩක් තියෙනවා නෑනේ. පංච උපාදානස්කන්ධයක් අල්ලගෙන තමයි මේ ඔක්කොම ටික හැදෙන්නේ. ඩික්ෂනරිය කරන් බලන්න. ඩික්ෂනරි දිනන වචන එනවා යනවා කනවා බොනවා කම් ගෝ ඇන්ඩ් සීට් ස්ටෑන්ඩ් ඩිස්ට්‍රොය අරවන ඔක්කොම පංච උපාදානස්කන්ධයට බද්ධ වෙච්ච වචන සෙට් එකක් තියෙනවා. එහෙමයි. ඊට පස්සේ ආනෝ මේක නැති කරන විදිය. දැන් මේක තමයි මේක තමයි සක්කාය දුට්ඨිය. මේක තමයි සක්කාය දුට්ඨිය නැති වෙන විදිය. හැබැයි නැති කරන උපාය මාර්ගය. කතමෝ පනේ අරි වට්ටංගේ කුණා. මාර්ගය මොකක්ද? මාර්ගය නම් ඇත්තටම විස්තර කරන්න මේ දෙයක් නෑ. ඉතින් ඒක දන්නවනේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. සම්මා දිට්ඨිය මුල් කරගෙන ඒ අනුව සම්මා සංකල්පයේ විතරකණය කර කර හිත හිත සම්මා වාචාව ඇති කරගෙන සම්මා කම්මන්තේ හදාගෙන සම්මා ආජීවය හදාගෙන පහයි සම්මා වායාමය සම්මා සති සම්මා සමාධි කියන ධර්මතා 3යි 8යි මේ ටික වඩන එක තමයි මේ තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක නම් ඇත්ත වශයෙන්ම මේ වෙලාව විස්තර කරන්නේ නෑ. ඒක තේරෙනවනේ. දැන් එතකොට බලන්න මේ විසාක කියන ගෘහපතිවරයා අර මේ ගෘහපතිවරයා ධම්මදින්නාවකින් අහපු කාරණා දැන් මේ දක්වාම කියාගෙන ආවා. හැබැයි මෙතනින් එහාට ටිකක් තව බරයි මේ සූත්‍රය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද කියලා ඇහුවා. කිව්වන් පරිවා මේ තමයි අංග 8න් යුක්ත වෙච්ච මාර්ගය. හැබැයි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට පටල කරලා ප්‍රශ්නයක් අහනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? ආර්යාවනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතද අසංකතද කියලා. ඒක සුළුනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයිද අසංකතයිද? මොකද්ද සංකත කියලා කියන්නේ? මොකද්ද අසංකත කියලා කියන්නේ? ලෞකිකයේ ලෝකෙට එක්තරා තරමකට හොඳයි. හැබැයි ඒකම නෙවෙයි.
සංකතයි කියලා කියන්නේ හේතුවකින් නිර්මාණය වෙච්ච හේතුවකින් හැදිච්ච හේතුවකින් හටගත් මේ ලෝකයේ කිසිම දෙයක් එක හේතුවකින් හටගන්නේ නැහැ මේ ලෝකේ කිසිම දෙයක් එක හේතුවකින් හටගන්නේ නැහැ ඒක හේතුක කිසිම දෙයක් නැහැ මේ තියෙන සෑම දෙයක්ම බහු හේතුකයි ලෝකේ හැබැයි බහු හේතුක වුණාට එකක් හඳුනා ගැනීම සඳහා අපි එකක් මුල් කරගන්නවා මුල් කරගන්නවා බත් සංකතයිද අසංකතයිද සංකතයි ඒ කියන්නේ බත් හේතුවෙන් හිතලා තියෙන්නේ හැබැයි බත් සංකත වුණාට මේ බත් හැදෙන්න හේතු ගොඩක් තියෙනවා එකක් මුල් කරගන්නවා බත් හැදෙන්නේ මොකෙන්ද හාල් වලින් කියලා කියනවා හැබැයි හාල් වුණාට ඇත්තටම හාල් වලින් හැදෙන්නේ ඔව් ඒසනම් බත් හැදෙන්න හාල් ඕනේ හලියක් ඕනේ ගින්දර ඕනේ ලිපක් ඕනේ හාල් ටික හොදලා ලිපේ තියන්න කෙනෙක් ඕනේ ගොඩක් තියෙනවා නේද හැබැයි හාල් එක නේද හාල් ප්‍රධානයි අනිත් ඒවා ඒකට බද්ධ වෙලා තිබෙන ප්‍රත්‍ය ධර්ම. හැබැයි ඊට එච්චරක් බෑ. කුඹුරක් තියෙන්න ඕන, ගොවියෙක් තියෙන්න ඕන, හාන්න ඕන. පිටිපස්සට පිටිපස්සට යනකොට මේ බත් හැදෙන හාල් වල හේතු ගොඩයි. ළඟ හේතු තියෙනවා, දුර හේතු තියෙනවා. හැබැයි ඒ ඔක්කොම ටික හේතු කතා කරලා ලිස්ට් එක කරන හාල් කියන්නේ ගොත් එහෙම මහා පරිලෙවස් කියන්නේ. ඒක නිසා අපි කියනවා මොකද්ද? බත් හැදෙන්නේ හාල් වල කියලා. එහෙම කියනවා. හැබැයි බත් ඒක හේතුක නෙවෙයි. බත් ඇවිල්ලා බහු හේතුකයි. ඒක නිසා සංකතය කියලා කියන්නේ හේතු වලින් හටගත්ත කියන එකයි. එහෙමනේ. හේතු වලින් හටගත්ත. දැන් අපි හිතමු මේ කෝපය. මේක සංකතයිද අසංකතයි? මේක සංකතයි. මේක සංකතයි මේක හැබැයි ඒක හේතුකයිද බහු හේතුකයි? මේක බහු හේතුකයි. බහු හේතු කියන්නේ මේකට තියෙනවා පිටින් මැටි જાතියක් තියෙනවා නේද? පාට තියෙනවා වතුර තියෙනවා. මේ කෝප්පෙ ගත්තොත් එහෙම මේක හදපු කම්පැනි නේද? මැටි ගිනවපු දැන මේක මායිසේ ට්‍රක් එකේ එන්නේ නැති මේ මැටි කොඩාර දුර එන්නේ නේ. ට්‍රක් ඩ්‍රයිවර් එයාට මේ මැටි වලවල් කපුවේ කියලා, මේවා මැදපුවේ කියලා නේද? මේවා පෝරණු විදාලා පුච්චපුවේ කියලා, මේ පාට කරපුවේ කියලා, මේවා බාපුවේ කියලා. දැන් ගොඩාක් වෙන නේද මේ කඩේට තිබිලා ඊපස්සේ කවුරු හරි මෙහෙට ගෙනලා දෙනවනේ. ඉතින් කඩේ තිබුණා ඊට පස්සේ ඒක මෙහෙට ගෙනාවා. දැන් මේ කෝප්පේ නිෂ්පාදනය වෙන්න ළඟ හේතු වශයෙන් උයි දුර හේතු වශයෙන් මහා කියනවා ගණන් කරුත් එහෙම 1000ක් විතර හොයාගන්න පුළුවන්. නේද? හැබැයි ඉතින් අපි කියන්නේ මේ කෝප්පේ කොහෙන්ද? විශේෂයෙන්ම අපි කියන්නේ මේ කෝප්පේ ගෙනාවු තැන තමයි කියන්නේ. මේක මේ හැබැයි කඩෙන් ගෙනා. එහෙම නැත්නම් නිෂ්පාදනය රට. මේක චීන කෝප්පයක්. එහෙම නේද කියන්නේ මේක බහු හේතුකයි අපි ප්‍රධාන එක හේතුවක් අල්ලගෙන තමයි මේවට ඇමතියින් දෙන්නේ මේව ගැන කතා කරන්නේ ඒක නිසා දැන් මේ සංකතයිද අසංකතයිද කියන ප්‍රශ්නේ ලේසි නෑ අහන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයිද අසංකතයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතු වලින් හදලා තියෙන එකක්ද හැදෙන එකක්ද නැත්නම් හේතු නැති එකක්ද අසංකත කීයක් තියෙනවද අසංකත ධර්ම ධර්ම තියෙනවා මේ ලෝකෝත්තර එකයි ලෞකික එකයි ඒ තමයි ආකාශ ධාතුව ආකාශ ධාතුව අසංකතයි ආකාශ ධාතුව මොන අවුරුද්දකවත් මොන කාලයකවත් මොන සමයකවත් හේතුවකින් හටගන්නේ නැහැ ආස හැදෙන හේතු නැහැ. හැබැයි ජීවල් හැදෙන හේතු තියෙනවා. ලී වලින්, ගඩොල් වලින්, දඬු වලින්. ඊළඟට අහස මොන වගේින්වත් හැදෙන්නේ නැහැ. ඒක අහස ආකාශ ධාතු ස්වභාවය. ඒක නිසා ලෞකික වශයෙන් ආකාශ ධාතුව අසංකතයි. හැබැයි ලෝකෝත්තර වශයෙන් නිර්වාණ ධාතුව අසංකතයි. මේ අපි වැඩිපුර කතා කරනකොට ලෞකිකයෙන් කතා කරන්නේ ලෝකෝත්තර ධර්ම. ලෝකෝත්තර නිර්වාණ ධාතුව අසංකතයි. එතකොට දැන් මේ
ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තරයි නිර්වාණ ධාතුවක්ද නැත්නම් නිර්වාණ ධාතුවක්ද නැත්නම් සංකතයද සංකතයද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකතයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකතයි ඒ කියන්නේ ඇයි සංකතයි කියලා කියන්නේ හේතු නිසා හටගන්න මෙහෙමයි හිතන්න දෙන්නේ හ්ම් මෙන්න මෙහෙම එකක් තියෙනවා හේතුඵල වලින් හේතුක ඵලයක් හැටියට තමයි හැදෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇවිල්ලා චෛතසික ධර්ම සමූහයකට කියන නමක් වෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ චෛතසික ධර්ම සමූහයකට කියන නමක් මේක මම හිතන්නේ මේක ඉස්සර අහලා තියෙනවා ඇති අපි ඒක අදත් කතා කරමු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිතක් නෙවෙයි චිත්තවල පහළ වෙන චිත්ත ආංග චිත්ත ගති චෛතසික ධර්ම සමූහයක් මේක මම අර මේ පරණ කියපු වීඩියෝ වල සමහර වෙලාවෙ ඇති නමුත් මේ වෙලාවෙම කියන්නේ හොඳයි සම්මා දිට්ඨිය හැටියට නියෝජනය වෙන්නේ සම්මා දිට්ඨිය හැටියට කියවෙන්නේ සිතක්ද චෛතසිකද චෛතසික මොකද චෛතසික සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා කියන්නේ දිට්ඨි චෛතසික මේ ප්‍රඥා චෛතසික ප්‍රඥා චෛතසිකය තමයි සම්මා දිට්ඨිය නම් හඳුන්වන්නේ තේරුණාද දෙක සම්මා සංකප්ප කියන්නේ සම්මා සංකප්පය කියලා කියන්නේ විතර්ක චෛතසිකය විතර්ක චෛතසිකය විතර්ක චෛතසිකය තමයි අපි විතර්ක චෛතසිකය යහපත් හැටියට විතර්කණය කරන්නා වූ නිසා ඒකට කියනවා නමක් මොකද්ද සම්මා සංකප්ප කියලා එිටවලදී කියන සම්මා වාචා සම්මා වාචාව සම්මා වාචා කියලා චෛතසිකය තියෙනවා හරි සම්මා වාචා ඊට පස්සේ හතර සම්මා නේ කම්මතේ කම්මන් සම්මා කම්මන්තය කියලා කියන්නේ ඒ චෛතසිකය තියෙනවා සම්මා කම්මන් සම්මා කුසල ධර්ම සම්මා වායාම සම්මා වායාම මොකද්ද වීර්යය වීර්යයයි තියෙන්නේ හරිනේ හතයි සම්මා සතිය සම්මා සතිය කියන්නේ සතියයි තියෙන්නේ හතයි සම්මා සමාධි සමාධි චෛත්‍ය කියන්නේ ඒකත් තමයි. දැන් පේනවා නේද? පඤ්ඤා විතක්ක වාචා සම්මන්ත සම්මාදී වීර්ය සති ඒකාග්‍රතාව කියන මෙන්න මේ චෛත්‍යක ධර්ම අට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. මේ ටික සංසාරේ අපි මේක හොඳට වඩන්න ඕන. වඩලා දිනුකලා මේ තත්ත්වයට ගන්න ඕන. දැන් අපිට හැම එකකින් පොඩ පොඩ දිහේ පොඩ තියෙනවා. හැබැයි මාර්ග නැහැ. ඒ කියන්නේ සම්මා හැටියට ගත ගන්න ඒක හරි ගත ගන්න. දැන් අපි දී කෑල්ලක් අරගෙන මේ දී කෑල්ල අරගෙන මැදලා
ඒකයන් හොඳට ආලෝක කරලා පාට කරලා හැඩ ගැසලා ගත්තන් පස්සේ ලස්සන පිංගානක් අලියෙක් එහෙම හදන්න පුළුවන්. ඒ වගේ අර්ථ බින්නාව පඤ්ඤා විතරක සම්මා වාචා කම්මන්තාජී වීදි සති ඒකග්‍රතාව කියන මේ ධර්මතා චෛතසික ටික අපේ හිතේ හොඳට එක එක වැඩ කර කර දාන දිදී සිල් කර කර බණා සාකච්ඡා කර කර හිත හිත මෙනෙහි කර කර මේක වඩන්න. ඒ වැඩුවන් පස්සේ තමයි මේක මෙන්න මේ හයිය ගණේට නිවන් පින්නන්න පුළුවන් හැටියට පේන්නේ. දැන් ලීයක් ගත්තම මේ ලී කැලි වල අපි ලීයක් අරගෙන ඕක හතරට බලන්න. කියන්නේ ඈල්ල වගේ මරිනවා. බලන්න මූණ පේනවද කියලා? පේන්නේ නැහැ. මූණ පේන්නේ නැහැ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? හොඳට මරිනවා. මොකද පේපර් එකේ දාලා හොඳට මරිනවා. මැදලා මැදලා ඊට පස්සේ තව තව නෝට් එකේ නෝට් මේ වැඩිවද මහත්තයා අඩුවද නැහැ. නෝට් එක නෝට් 8 වැඩි එක තමයි වැඩි එක තමයි සිවුම් සිවුම් අපි එදමු නෝට් 8 කින් නම් 8 16 දානවා 16 කින් නම් ඊට පස්සේ 20 දැන් වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න මොකද වෙන්නේ ෂයිනි වැඩි අවසානයේදී හොඳට රෙදි කෑල්ලකින් වගේ හොඳට මැදලා දාන්න බලන්න මොන පේනවා පේනවා ඉස්සෙල්ලා මොකක්වත් නැහැ හැබැයි මොන පේන තත්ත්වයකට පත් වුනේ මොකේද අර ලෑලි ඒ වගේ මේ සති සමාධි මේ චෛතසික ඔක්කොම ටික අපේ හිතේ හොඳට දියුණු කරන්න පුළුවන් ෂයිනි කරන්න පුළුවන් ඒ වැඩිය තමයි අපි මාර්ගයේ හැටියට වඩන්නේ දැන් මේ මොකද්ද මේ විසාක උපාසකතුමා අහපු ප්‍රශ්නේ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයිද අසංකතයිද ඊට පස්සේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ උත්තර දෙනවා මේ විසාකේනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයි. ඒ කියන්නේ හේතුවෙන් තමයි හටගන්නේ. හරිනේ? මේ ඔක්කොම හේතුවෙන් හටගන්න දේවල්. ඊළඟට අහනවා මෙහෙම එකක්. අරියෙන් රුකු අය අටංගිකේ මගින් තයෝ කන්දා සංග්‍රහිතා උදාව තී කන්දේ අරිය වට්ටංගම කුසංගික. මෙහෙමයි අහන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්කන්ධ තුනකට බෙදෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්කන්ධ තුනකට බෙදෙනවාද එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ස්කන්ධ හැදෙනවාද ස්කන්ධ වලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදෙනවද කියලා කියන්නේ ස්කන්ධ තුනකින් ආර්ය අෂ්ටාංග මාර්ගය හැදෙනවද නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ස්කන්ධ හැදෙනවද කියලා. මේක තේරෙනවද? නැහැ. මේ මෙයාගේ ප්‍රශ්නේ තමයි දැන් ඉස්සෙල්ලා තේරුම් ගත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ තේරුම් ගත්තානේ. අංග 8ක් තියෙනවා. ඒ අංග 8 සංකතයිද අසංකතයිද කියලා ඇහුවා. ඒකත් නැන්තම් තේරගත්තා. වෙන ප්‍රශ්නයක් අහනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කාණ්ඩ තුනකට බෙදලා තියෙනවා. ඉතින් මේකේ තියෙනවා ගොඩවල් තුනක් සීල කාණ්ඩය, සමාධි කාණ්ඩය, ප්‍රඥා කාණ්ඩය කියලා. සීල කොට්ඨාසය සමාධි කොට්ඨාසය ප්‍රඥා කොට්ඨාසය මේ සීල ස්කන්ධ කොට්ඨාසයයි සමාධි ස්කන්ධ කොට්ඨාසයයි ප්‍රඥා ස්කන්ධ කොට්ඨාසයයි කියන එකෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැදිලා තිබෙන්නේ එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ද සීල සමාධි ප්‍රඥා හැදිලා තියෙන්නේ කියලා මේක තේරුණා ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ නේද එයාට එයා ඒක දැනගන්න එයාට මේ විසාක උපාසකතුමාට ඕනේ මේක මේක පැහැදිලි යව අපි හිතමු මෙහෙම උදාහරණයක් ගත්තොත් එහෙම ගේකට තිබෙනවා කාමර හතරක්
කාමර හතරක් තියෙන ගයක් තියෙනවා. ඒ ගේම් මං ඇහුවොත් එහෙම ප්‍රශ්නයක්. කාමර හතර නිසා ගේ හැදෙනවද? ගේ නිසා කාමර හතරක් හැදෙනවද? ආගෙන ඒක කාමර හතරක් නිසා ගේ හැදෙනවද? ගේ නිසා කාමර හතරක් ගාමර හතර හැදෙන්නේ ඒ නිසා. එහෙමනේ. එතකොට බලන්න ගෙදරකට තියෙන කිචන් එක. කාමර තියෙනවා, කිචන් එකක් තියෙනවා, සාලයක් තියෙනවා, ටොයිලට්ස් තියෙනවා. එතකොට කාමර හතරයි, සාලයයි පහයි, කිචන් එකයි හයයි, ටොයිලට්ස් හතයිනේ. මේ මේ කියනවා අංග හතෙන් ගේ හැදෙනවද නැත්නම් ගේ හින්ද මේ අංග හත හැදෙනවද? प्रश्न मे तुम उत्तर देना आर्यष्टांगिक मार्गे स्कंद हेदी स्कंद आर्यष्टांगिक मार्ग हेदी के लिए हुआ मैं तुम उत्तर देना स्कंद तुनक निशा आर्यष्टांगिक मार्ग हेदी के ගොඩවල් තුනක්. ඒ කියන්නේ අර පංච උපාදානස්කන්ධ රටා නෙවෙයි. මේ වෙන කාණ්ඩ තුනක්. මෙන්න මේකයි මෙතන තියෙන්නේ. මේක කාණ්ඩ කරලා අපි කාණ්ඩ කරලා ගන්න. දැන් මෙතන අංග 8ක් තියෙනවා පේනවනේ. මේ අංග 8 මෙහෙම ගොඩවල් කරලා මේක එකක්. ඊට පස්සේ මේක එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ දැන් බලන්න මේ ගොඩවල් තුනයි. මේක සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ඒකට කියනවා ප්‍රඥා කාණ්ඩය කියලා. ඥාන කාණ්ඩය, ඥාන කොටසය. මේක කියනවා ප්‍රඥා ස්කන්ධය කියලා. ඊළඟට මේකට කියනවා සීල ස්කන්ධය කියලා. මේක ප්‍රඥා ස්කන්ධය. මේක සීල ස්කන්ධය. මේකට කියනවා සමාධි ස්කන්ධය කියලා. දැන් බලන්න මේ කොට කොට ගත්තාන් පස්සේ ප්‍රඥා සීල සමාධි. අපි කියනකොට කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. සීල සමාධි ප්‍රඥා දෙන්නේ. හැබැයි මේකේ තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියලා. ප්‍රඥා සීල සමාධි කියලා කියන අංග වශයෙන් ගන්න පස්සේ. අර මේ කොටස් තුනෙන් තමයි මේ ස්කන්ධ තුනෙන් තමයි අටක් හැදෙලා තියෙන්නේ. මේ ස්කන්ධ තුන මේ ස්කන්ධ තුන බෙදුවම පදින අටක් හැදෙලා තියෙන්නේ නේද? ඉතින් මේ ධම්මදින්නාව උත්තර දෙනවා විසක් පාඨකයේ මේ සීල ස්කන්ධ කොටාසේ සමාධි ස්කන්ධ කොටාසේ ප්‍රඥා ස්කන්ධ කියන කොටාස එක එකතු වෙලා තමයි මේ අටක් හැදෙලා තියෙන්නේ කියන්නේ. ආරයෂ්ටාංග මාර්ග ස්කන්ධ තුනේ තමයි මේ අටම ගැඹිලා තියෙන්නේ. මේක තේරුණා? එතකොට අම්මේ මේ දක්වාම කියපු කිසි ප්‍රශ්නෙම තියෙනවා ඉස්සරහට. ඉස්සරහට යන්න කලින් සීල සමාධි ප්‍රඥා. ඔව්. ඒක මෙහෙමයි තේරුම් ගන්න ඕනේ. සීල මේකේ ස්වර කීයක් තියෙනවා? මේ ස්වර නෙවෙයි. මේ ඔව්ද අපි අප්පම ස්වර. මේකේ තියෙනවා තුනක්. අකුරු තියෙනවා දෙකක්.
एक गण मेहम सी सी की ने के अक्षर देखा निकन सी की वो एक मात्रा मेटा अक्षर करते मात्रा तुनाती मात्रा तुनाई के रखे सी के रखी वो एक मात्र है सी के रखी वो मात्रा देखा है ल के रखी वो मात्रा एक चील की वचने खावी बंदी उठता खावी सह गाता बंदी उठता नीति एंडी नमूत नहीं भाषा की चील मात्रा तुनाती है मैं के परमात्रा की अति हम मेरी दिनों हाथरा सा माँ के ऊपर देखाई देखिए ऊपर देखाई ऊपर हाथरा मैं के तीनों मात्रा तूनाई मैं के हाथरा मैं क्या तीनों मैं के तीनों एकाई देखाई ना हाथरा මේ සමහරකට මේ ගන්න ඇතර වෙන කියන්නේ ගන්න තුනක් හැටියට භාග මාත්‍රාවක් තියෙනවා හේතුව මේ අල් අයන් අල් ඥානේ ගන්න එකකට අරකට බඳලා ඒක ව්‍යාකර නීතියක් ඒ වුණාට දැන් මේ විදිහට තමයි බැලුවන් පස්සේ සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා කියනකොට නිකන් අපිට කියා ගන්න පහසුවක් වෙනවා නේද කියාගන්න පහසුවකුත් තියෙනවා ඒක නිසාම නෙමෙයි මේ වැඩේ වෙන්නේ ඒක නිසාම නෙමෙයි මේක වෙන්නේ සීලය කියන එක ඇවිල්ලා සීලය කියන එක නැතුව සමාධියක් වඩන්න බැහැ කටටයි වචනේටයි සංවරයක් ඉක්මීමක් යම්කිසි ගුණයක් එකතු කරන්නේ නැතුව කවදාකවත් චිත්ත සමාධියක් චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගා ගන්න බැහැ. ඒක නිසා ඉස්සර වෙලාම කරන්න ඕනේ වෙන්නේ මොකද්ද? සීලිය හදා ගන්න ඕනේ. සීලින් මොකද කරන්නේ? කය සංවර වෙනවා. හේතුව මේ හිතේ තියෙන කෙලෙස්. කෙලෙස් තියෙන හිතේ තියෙන කෙලෙස් වල අවස්ථා තුනක් තියෙනවා. ඒ කෙලෙස් අවස්ථා තුන තමයි එකක් සයන අවස්ථාව නැගී සිටින අවස්ථාව විතිකෝණ අවස්ථාව ඒ කියන්නේ අනුසය අවස්ථාව පරිඋත්ථාන අවස්ථාව සහ විතිකම අවස්ථාව අනුසය අවස්ථාවේදී අනුසය අවස්ථාවේදී කෙලෙස්ටික හිතාස්සේ වෙයි කියලා එන්නේ ඔරේ නිදාගෙන හැබැයි පොසිබිලිටි එකක් තියෙනවා එන්න පුළුවන් තරවටු කරනවා ඔක්කොම ටික දැන් ඉන්නේ මොකද ඔක්කොම අතපය කයයි හතරක් ඔන්න දැන් වචන ටික ඔක්කොම ආව දැන් මේ කුලී පිටි කෙලස් දෙන්නේ දෙන්නේ ඉලේ විචයක නැගෙන ආවා මේකද කියනවා මොකද වීටි කෝ වීටි කෝ වීටි කම කියලා කියන්නේ වීදියේ බහිනවා කියන්නේ ඒ වීටි කම කියලා කියන්නේ පාරේ ඇස කියන එක දැන් පාරේ නඩු දෙන්නේ ඒ කියන්නේ කෙලින්ම රස अवस्था
පරිඋත්ථාන නවත්තන්න බැද්ද ඉස්සලා කරන්න ඕනේ වෙන්නේ මොකද්ද ටිකක් මේ බණිනේන අඩු කරගන්න කේලම් කියන එක අඩු කරගන්න බොරු කියන එක අඩු කරගන්න සරල කතා කරන කියන අඩු කරගන්න මේක අමාරු දෙයක් මේ ඇතුළේ නේද ඒක නිසා තමයි සීලය කියන එක ඉස්සලා තිබු ප්‍රායෝගික වශයෙන් කරනවා නම් සීලය ඉස්සලා ගන්න ඕනේ එන්ද යම් මෙතින් අපි කියන පොඩ්ඩක් මේ කෙලෙස් නසන්නකෝ කියලා කියන්නේ නැහැ කෙලෙස් නසන්නකෝ භාවනා කරලා සමාධි හදාගන්න ඒක කියන්නේ නැහැ අපි කියන්නේ මොකද්ද මේ ටිකක් හිමීට කතා කරන්න පුළුවන් ආ හිමීට කතා කරන්න මේ අපි කියන්නේ මේවා චිත්ත සමාධිය හදාගෙන බුද්ධින් යන කියන්නේ නැහැ මේ යනකොට පොඩ්ඩක් සංවරයක් ඇති කියන්නේ අන්න අපි හැම වෙලෙම දෙමව්පිය වුණත් ගුරුවරු වුණත් කියන්නේ මොකද්ද චිත්ත ඇතුළට කතා කරන්නේ වෙන එක පොඩ්ඩක් හිමීට සංවර වදින්න පුළුවන් අනිත් එක කතා බහ කරන මිනිස් එක්ක කතා කරන ඕනේද කියන්නේ ඕවට කියන සීල කියන්නේ අපිට සීල කියන්නේ ඉස්සර බලන්න ඉන්න ඕනේ සීලය සීලය ආවට පස්සේ සීලෙන් සංවර වුණාම කලබල නැහැ දැන් ටිකක් පිළිගැනීමක් තියෙනවා හොඳයි ඊළඟට මොකද කරන්නේ මේ හිතට එන කෙලෙස් ටික දැන් ටික ටික අඩු කරන්න ඕනේ ආන්න ඒ වැඩි කරන ඉන්න තියෙන මොකද්ද සමාධි හැබැයි තරහ එනවා ලෝභකම එනවා මේව නැති කරගන්න පුළුවන් ඉමේට සීලය සංවර වුණාම මේ ටික ඉමේට මේ කෙලෙස් හැලී අඩු කරගන්න ඊට පස්සේ තමයි මේක කෙලෙස් අඩු වුණාම මේ ප්‍රඥාවට පුළුවන් ඉතින් මතුවේ කවදාකවත් කෙලෙස් හිරෙන හිතක ප්‍රඥාව ඉන්නේ නැහැ. කැළමිච්ච හිතක ප්‍රඥාව ඉන්නේ නැහැ. සරලයි. සරලයි කියලා කියන්නේ අපි කියනවා මෙහෙම. වතුර එකක් බේසමකට දාලා. වතුර එක බේසමකට දාලා තිබ්බන් පස්සේ වතුර එක ගස්සනවා. එතකොට රිපල්ස් යනවා රැලි. යනකොට අපි මූණ බැලුවට ඒක පේන්නේ නැහැ නේ. ඒ පේන්නේ නැත්තේ ඒක ගැළමිච්ච ගැහිලි ගැසිලි ගැසිලි වැඩි සැලී රිපල්ස් යන වැඩි අපි ඔබ තියා දෙන ගොඩක් වෙලා කියලා දුන්නා පස්සේ හුළඟේ ඉන්නෙත් නෑ කවුරුත් නිවින්නෙත් නෑ හෙලවෙන්නෙත් නෑ එහෙම තිබිලා තැම්පත් වෙනවා කිවිල්ලා ඊට පස්සේ මූණ බැලුවාන් පස්සේ අපේ මූණ පේනවනේ ඉස්සල්ලා පේනුනේ නෑ ඇයි කැළඹලන්ද ඒ වගේම දැන් පින්නේ ඇයි සංසුන් වෙච්ච නිසා සමාධිය සංසුන් වුණාම පින්නාව ප්‍රඥාව මත වෙන සමාධි හැදෙන්න නම් මේක ඉස්සෙල්ලා තියෙන්න ඕනේ සීල සංවරය ඕක නිසා තමයි සීලයයි සමාධියයි ප්‍රඥාවයි කියන එක ඉදිරිපත් වෙන්නේ මම හිතනවා මේ වෙලාවේ පස්තකී ගානක් ඇහුවද මහා ලිස්ට් එකක් තියෙනවා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඇහුවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකත සංකත දෙක කියලා ඇහුවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත වෙලා තිබෙනා වූ ස්කන්ධ තුන සීල ස්කන්ධ සමාධි ස්කන්ධ පඤ්ඤා ස්කන්ධ පටලවා ගන්න එපා ස්කන්ධ කියලා කිව්වන් පස්සේ ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන් අර පංච උපාදාන ස්කන්ධය උපතා කරලා දැන් මෙතන වෙන ස්කන්ධයක් කතා කරනවා මේ කතා කරන්නේ සීල සීල ස්කන්ධ සමාධි ස්කන්ධ ප්‍රඥා ස්කන්ධය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළේ කතා කරොත් සීල සමාධි ප්‍රඥා ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධය කියන කතා කරොත් එහෙම කියවිලා වෙන ධර්ම. ඊළඟට ඉතින් තව තියෙනවා මේ සමාධි සංඛාර අරෝමන ගොඩක්. හැබැයි ඒකත් හරි රසවත් ඉතින් මේ මොකද කරන්නේ ඉස්සරහට. කොච්චර ලක්ුද? මිලින්ද රජුට තහල තියෙන එක එක ප්‍රශ්න ඔය වගේ මේවා විදර්ශනා දැන් මේ චූල වේදාල සූත්‍රයේ තියෙනවා ඇවිල්ලා විදර්ශනා මූලිකයි
මේ ශාසනයේ තිබෙන හරියට ඇතුළෙන් දේවල්. ඔය නිකන් සවැත්නුවර ජේතවනාරාමයේ හරීමේ සිද්ධ වෙච්ච රහසති සිදුවීම් මේ නෙවෙයි මෙහෙම මේවා විදර්ශනාවේ මේ ධර්මය නිර්වාණය විවර කරන ධර්ම ස්වභාව බලන කතන මේවා. මේ වගේ සත්වය පුජ්‍යලයෝ ඒ රංගු විච්චයෝ දාන කතා අරවා මේ මොකක්වත් එව නැහැ. තියෙනවා තියෙනවානේ නිකන් මේ 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 බයා ධර්ම කියලා. එහෙම එකක් තියෙනවා. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය අහනවා සමාධිය ගැන. සමාධිය ගැන අහනවා මේ ඒ විසාකදී තුමත් එහෙම අතාරින්නේ මේ වගේ එහෙම ගතියක් තමයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධයෙන් අහලා ඉවරයි. ඒකෙ තිබෙන දැන් සමාධිය ගැන අහන්නේ වෙන විදිහකට යන්නේ. වෙන විදිහකට අහන්නේ මේ සමාධිය වෙන මෙහෙම අහන. කතමෝ පනේ සමාධි. ප්‍රශ්න හතරක් අහන. ආර්යාවනි සමාධිය කියලා කියන්නේ මොකක්ද? සමාධිය 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 ඔය අපි කියනවනේ සමාධි සමාධි සමාධි. ඇත්තටම ඕක මොකද්ද? කන දෙයක්ද? බොන දෙයක්ද? දාහයට දාන්න පුළුවන්ද? දාන පූජා කරන්න පුළුවන්ද? නැත්නම් අතේ අරගෙන යන්න පුළුවන්ද? ඔළුවේද තියෙන්නේ? කනේද? ඇහෙද? සමාධිය මොකද්ද කියලා. ඇත්තට හැබැයිටම අහන්න ඕනේ. දැන් මම මේ මට ප්‍රශ්නයක් වෙද්දී තිබුණා මේ ඔය මේ මව්ගේ කරුණාව කියන මව් කරුණාව ඇත්තට මේ මොකටද මේ මේසු මේ කුහේවත් යන සංසාර සත්‍යයේ අල්ලගෙන මේ ඔලුප්පේ කීලි ගන්නගෙන මේ ඇවිදිනවා කිරි දෙනවා කන්න දෙනවා අඬනවා මේ උතනවා ඇත්තට මොකද්ද මේ ස්වභාවය කියලා ඇත්තටම මව් මව් ගුණය කියනවා කරුණාව කියන මොකද්ද මේ පොඩි එකේ හොතාගෙන යනවා. ඕක මිනිස්සෙක් නම් කියන්න පුළුවන් මේ මම දැක්කා මේ බලු බැලියගේ කුම් බලුගේ පැටික් වලට වැටලා. වලකට වැටලා. ඉතින් මේ මෙයා වලට යනවා උඩට එනවා පහලට යනවා උඩට එනවා ඊට පස්සේ ගෙදරට එනවා කෑ ගහනවා කෙඳිරි ගහනවා ආයෙ දුවනවා අමෝ ගිහින් ඊට ගෙදර අයිතිකාරයා ගියා. ඊට පස්සේ මේ ගෙදර අයිතිකාරය දැනගත්තා මෙයා මේ කතා කරන්නේ බල්ලා අර පල්ලෙහාට වැටිලා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ ඒ බලු පැටියා පල්ලෙහාට වැටලා දැන් ඒ මිනිස්සු බැස්සා. ඔක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මිනිස්සයා බැහැලා ඒ හිමියට ගල් කෑලි අයින් කරනවා. මේ බැල්ල ගිහිල්ලා අර මිනිස්සයා හිමියට ගලවද්දී මෙයා ඒකම හුරු කරනවා. ඒක බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉන්ටර්නෙට් එකේ. YouTube එකේ තියෙනවා. එයාත් මොකද කරන්නේ අර මේ අරියා අයින් කරනකල් බලන්නේ. එහෙම ගල් කෑල්ලක් තියෙන එක නිකන් කටින් ගන්න යනවා. දැන් බලන්න මේ මොකද්ද කියලා. ඇයි මේ සතා ඇත්තට මොකද්ද මෙහෙවන්නේ? එයාට මේ මව් කරුණාව කියන එක මොකද්ද? කෙනෙකුට අහන්න පුළුවන්. ඔන්න මම උදාහරණයකට කිව්වේ මේක. මේ විසාක කියන උපාසකතුමා අහන්නේ ඔය නිකම්ම නෙවෙයි. මේ ධර්ම මොනවද? ඔය සමාධිය සමාධිය කියලා අහන්න ලැබෙනේවා මොනවද කියලා අහනවා. ඒක නිසා කතමෝ පනේ සමාධි. සමාධිය කියන්නේ මොකද්ද? කතමේ සමාධි නිමිත්තක්. සමාධියක් හැදින්ට ආධාර වෙන නිමිත්තක් තියෙනවනේ මොකද්ද? ආරම්භන නිමිත්ත මොකද්ද? කතමේ සමාධි පරික්කාර සමාධිය වඩා ගන්නට සපෝටිව් කන්ඩිෂන්ස් මොකක්ද? ඒ කියන්නේ හෙල්ප් කරන උපකාරක ධර්ම. සමාධි පරික්කාර කරන උපකාරක ධර්ම මොනවද? කතම සමාධි භාවනාව. සමාධි භාවනාව සමාධි භාවනාව සමාධි භාවනාව කියලා කියන මොකක්ද සමාධි භාවනාව? ප්‍රශ්න කීයද? සමාධියේ සම්බන්ධයෙන් ප්‍රශ්න හතරක් ඇහුවා. මොකද්ද? සමාධිය කියලා කියන්නේ මොකද්ද? සමාධියට හේතු භූත වෙන නිමිත්ත මොකද්ද? සමාධියක් හදාගන්න උපකාරක වෙන සපෝටිව් කන්ඩිෂන්ස් සහ උපකාරක ධර්ම මොනවද?
සමාධි භාවනාව කියලා කියන්නේ මොකද්ද? බලන්න මේ ප්‍රශ්න අහත තේරුණා. මහත්තයාට තේරුණා ප්‍රශ්න. අපි වෙන එකක් ගමු බලන්න. ප්‍රශ්නේ තේරුම් ගත්ත තරමට තමයි මේ ප්‍රශ්නේ තේරුම් ගත්තොත් උත්තරේ තේරෙනවා. නැත්නම් තේරෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම ගමු. ගියක් කියලා කියන්නේ මොකක්ද? ගියක් කියලා කියන්නේ මොකද්ද? ගියක් හදන්නට හේතු වෙන කාරණේ මොකද්ද? ගියක් හදන්නට උපකාර වෙන්නේ මොකද්ද? ගේ ඇතුළේ ඉන්නවා කියන්නේ මොකද්ද? මේ මොකක්ද? මම අපි හිතුවේ හැදී හිතන්න බලන්න. ගියක් කියන්නේ මොකද්ද? ගියක් කියලා කියන්නේ වහලයක් තියෙන, පිටි තියෙන, දොරවල් දාලා තිබෙන, ආවරණයක් තිබෙනා වූ දෙයකට කියන මොකද්ද? ගයක් කියලා. ඊළඟට ගයක් හදන්නට නම්, ඒ වගේ ගයක් හදන්නට නම් මේ හේතු වෙන මොකද්ද? හේතු වෙන. ඉස්සර වෙලාම තියෙන්න ඕනේ ඒකට හැදෙච්ච ප්ලෑනක් තියෙන්න ඕනේ. එහෙම නේද හැදෙන්නේ? ප්ලෑනක් තියෙන. ඒක තමයි යම්කිසි විෂන් එකක් තියෙන්න ඕනේ. යම්කිසි ඒ ගේ හැදෙන්නේ ඒ විෂන් එක මුල් කරගෙනයි. මේ විදිහට හැදෙන්නේ. අර කිව්වෙ ගේ. දොරක් තියෙනවා, ජනෙල්ලයක් තියෙනවා. ඒ තාම හැදිලා නැහැ. ඒ විදිහේ ගේකට ඉස්සෙල්ලා දෙන විෂන් එක. විෂන් එක කියලා කියන මොකද්ද? මැප් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ගෙට හදන්න උපකාර කරනවා. ලී දඬු, ගල්, වැලි, සිමෙන්ති ඒ වගේ දේවල් අවශ්‍යයි. අර විෂන් එක තිබුණාටම හැදෙන්නේ නැහැ. නේද? අර ටික ඔක්කොම සපෝටිව් කන්ඩිෂන්ස් තියෙන්න ඕනේ. මේක හැදෙන්න. ඊළඟට දැන් හැදෙනවා. ඊළඟට මොකද කරන්නේ? දැන් හදලා ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අරක හැදුනා කී වාසය කරනවා. දැන් ඔය වගේ සරලයක් අරගත්තා අරගෙන අපි තේරුම් ගත්තා වගේ මේ මේකත් තේරුම් ගන්නකොට සමාධිය කියන්නේ මොකක්ද ඇත්තට? සමාධිය කියන්නේ මොකක්ද? සමාධිය හදා ගන්න මොකද්ද උපකාර නිමෙ විෂන් එක මොකද්ද? නිමෙත් මොකද්ද? සමාධියට උදව් වෙන ධර්ම මොනවද? සමාධි භාවනාව කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්න හතර වැටෙනවද? අන්න එහෙනම් උත්තරේ තේරුම් ගනිමු මෙහෙමයි. යාකු ආවසු විසාක චිත්තස්සේ එකක්ගත අයන් සමාධි කියනවා. විසාකය යම්කිසි කෙනුගේ හිතේ නිෂ්කලංක එකඟ බවක්, ඒකාග්‍රතාවයක්, සංසුන්කමක් තිබෙනවා නම් ඕකට තමයි සමාධිය කියලා කියන්නේ. සිතේ එකඟ බව, සිතේ සංසුන් බව, ඒකට කියන මොකද්ද? සමාධිය කියලා කියනවා. චිත්තස්ස ඒකග්ගතා සමාධි. සිතේ එකමව සමාධි. විසිරෙන්නේ නැති ගතිය සමාධි. එච්චරයි. ආයේ වෙන වෙන අරවා මේවා මෛත්‍රී භාවනා කර කර ගස්කට. ඔය කතා මොකක්වත් නැහැ. මේ හිතේ එකම බව සමාධි. ඊළඟට කියනවා සමාධියක් හදාගන්න මොනවද මේ නිමිත්තක් වෙන්නේ? සමාධි නිමිත්ත මොකක්ද? සමාධියේ නිමිති තමයි චත්තාරෝ සතිපට්ඨාන සමාධි නිමිත. සතර සතිපට්ඨාන ධර්ම තියෙනවානේ. ඒ තමයි සමාධි නිමිති. සතර සතිපට්ඨාන වලට ගැළපෙන්නේ නැති එක භාවනාවක්වත් නෑ. හැම එකක්ම මෛත්‍රී භාවනාවකව සතර සතිපට්ඨානට අන්තර්ගතයි. ඉතින් සමහර අය කියන්න පුළුවන් මේ මෛත්‍රී භාවනාව වැඩුවට නිවන් දකින්නේ නෑ. මේ සතිපට්ඨානට ගැළපෙන්නේ නැද්ද කියලා. නෑ නෑ, ඒ වෙන භාගාවකින් තියෙන්නේ. මේ සතර සතිපට්ඨාන වලට අයිති මොකද්ද? මෛත්‍රී භාවනාව. ඒ අවිපාද සංඥාව විදිහේ. ඉතින් සමාධියක් වඩා ගන්නට සතිපට්ඨාන ධර්ම කායානුපස්සනාවෙන් සමාධි ගන්න පුළුවන්. වේදනානුපස්සනාවෙන් සමාධි ගන්න පුළුවන්. චිත්තානුපස්සනාවෙන් සමාධි ගන්න පුළුවන්. ධම්මානුපස්සනාවෙන් සමාධි ගන්න පුළුවන්. මේ සතර සතිපට්ඨාන ධර්මය තමයි සමාධියක් හදා ගන්නට
නිමිත්තක් බවට පත් වෙයි. දැන් බලන්න මේ මෙහෙම බලන්න මේ ලෝකේ ගොඩාක් තියෙනවනේ නිමිති. ගස්, ගල්, ගෙවල් දොරවල්, යාන වාහන, සත්වයෝ මේක වස්තු තියෙනවනේ. ඕවගෙන බල බලා බල බලා බල බලා බල බලා ඉනකොට අපේ හිතේ එකවා තියෙනවා නෑ. මේ වගේ තොරව අපිට බැරිලා කතා කරන්න පුළුවන් නේද? එහෙමනම් මොකද කරන්න තියෙන්නේ? අපි මේ নানা ප්‍රකාර තියෙනා වූ බැලෙන, පෙනෙන, දකින මේ වගේ ඔක්කොගෙම හිත අයින් කරලා එකක් ගන්න. එකක් කරගෙන 100ක් තිබුණා නම් දකින්ට බලන්න තියෙන්නේ 99ක් අයින් කරන්න. 99ක් අයින් කරලා එකක් තෝරගන්න. ඒ එකක් දිහා බලන්න. මොකද වෙන්නේ? එකක් දිහා විතරයි හිත ફોකස් වෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? ඒකග්‍රතාවය එකකට යොමු වෙච්ච ගතිය තියෙනවා. ආන්නේ ඒ වගේ බහුල දේවල්ට හිත විසිරුවන්නේ නැතුව එකක් පිළිබඳව දකින්න බලන්න හිතන එකට කියන මොකද්ද? චිත්තස්ස ඒකග්‍රතා අයං සමාධිය කියලා කියනවා. මේක වැටුණානේ. චිත්තස්ස ඒකග්‍රතා සමාධි සමාධි හදාගන්න නිමිත්තක් වෙන්නේ මොකද්ද? අන්න අර එක ධර්මයක් ගත්තම. ඊළඟට තියෙනවා චත්තාර සතිපට්ඨාන. දැන් මේ චත්තාර සම්මප්පදාන සමාධි පරික්කාර. දැන් අපිට මේමයි. අපිට ගොඩාක් දේවල් තියෙනවා කියලා කිව්වත් ඒකෙන් හිත අපි එක තැනකට ගන්නවා කියලා කිව්වත් ඕක අපේ හිත නිකන් තියෙන්නේ නැහැ. පොඩ්ඩක් උත්සාහ කරන්න ඕන. සමහරට පුරුද්දට මෙහෙම වැලෙනවා. මෙහෙටත් වැලෙනවා. අර දුවල පුරුද්දනේ. ඉතින් උඩත් වැලෙනවා, වටපිටත් වැලෙනවා. අපි ටිකක් උත්සාහ කරන්න ඕනේ. අර හේත් දුවන එක පොඩ්ඩක් මේ නැතුව තියාගන්න. ඒකට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. සතර සම්‍යක් ප්‍රධාන සත්‍යතර සම්‍යක් ප්‍රධාන සමාධි පරිකාර. ඒ කියන්නේ උත්සාහයක් කරන්න ඕනේ. හිත එකඟ කරගන්න උත්සාහයක් දරන්නත් ඕනේ. විසිරෙන එක නවත්තන්න උත්සාහයක් කරන්නත් ඕනේ. ඒ එක වෙලාවකදී ධර්මතා හතරක් සිද්ධ වෙනවා. දැන් සතර සතිපට් නෙමෙයි මෙහෙමයි. මේක හොඳට අහගන්න. එක දෙයක් කරන වෙලාවේදී තව දෙයක් දන්නේ නැතුව සිද්ධ වෙනවා. ඒ තමයි දැන් අපි මෙතන හිටගත්. මෙතන හිටගත්තයන් පස්සේ හොඳට හිතලා බලන්න අපේ ඇඟ මේ විත්තියට මීටර කීයක් උඩද? අපේ අපත් මේ කෙනෙක් මෙතන හිටගත්තු මේ විත්තියට ඒ ඇඟ කොච්චර මීටර දෙකක්? මීටර දෙකක්. හරිද? මීටර දෙකක් කියලා. එකමාරක් කියන්නේ. සමාරක් කියන්නේ. එතකොට එයාගේ ශරීරයේ මෙතනද අච්චරක් අර විත්තියට කොච්චරක් තියෙනවද? අර දුර්ගාවට පහක් විතරයි. ඔව් මේ මේකට පහක් විතර දෙනවා. ඔව් ගියු මෙතෙන් අතෙන් මීටර 5යි, මෙතෙන් මීටර 5යි, අතෙන් මීටර 2ක් විතර දෙනවා. දැන් මේ කෙනාගේ ශරීරයේ ඉඳලා අර පිටියේ කොච්චර දුර තියෙනවද? 20. 20 කට. සමාන නෑ නේද? එකක සමාන්නේ. එතකොට දැන් මෙයා මේ විත්තියේ ඉඳ හිමීට දැන් අඩිය තියා අරහෙට යනවා. අරහෙට අර විත්තියේ පැත්තට යනවා. ඒ විත්තියේ පැත්තට යනකොට මෙයාගේ ශරීරයේ මේ විත්තියේ තියෙන ළඟ බව වැඩි වෙනවා. දුර බව වැඩි වෙනවා. අරකට ළඟ වෙනවා. මේකෙන් දුර වෙනවා. නේද? එතකොට මේ විත්තියට දුර වෙන එකයි අර විත්තියට ලං වෙන එකයි
මේ බිත්තියට සාපේක්ෂව දුර වෙන එකයි වෙන්නේ අවස්ථා හතරකද එක අවස්ථාවකද එක අවස්ථාවෙන්නේ නේද අපි ධර්ම පුරුදු කරනකොට ඔන්න ඔය වගේ වැඩක් සිද්ධ වෙනවා එක දෙයක් කරනකොට ඒ වෙලාවේ එක දෙයක් පුරුදු වෙනවා එක දෙයකින් අයින් වෙනවා අපි කුසල් වඩනකොට අකුසලෙන් ඈත් වීමයි කුසලයේ වැඩි වීමයි කියන එක එක විලාල් වෙන්නේ එක විලාල් වෙන්නේ එතකොට අකුසලයක් කරනකොට කුසලයෙන් අයින් වීමයි අකුසලයට බර වෙනවා එක විලාල් වෙන්නේ සම්්‍යප්පදානයි කියලා කියන්නේ කුසලයේ වඩනවා අකුසලෙන් දුර වෙනවා අනිත් කාරණේ තමයි කුසලයක් වඩනකොට අපිට ඒ කුසලයේ වැඩිම පුරුද්දකටත් යනවා එක වෙලාවෙම නොදන්න දේවල් කරන්න ඉස්සරහට යන ගතියක් ඇති වෙනවා කරුණු තුනක් කරුණු හතරක් වෙන එකක් තමයි කරපු වැරදි වලින් ඈත් වෙනවා ආයෙ කරන්න තියෙන එක දුර වෙනවා නේද කරන කුසල් වැඩි වෙනවා අලුත් කුසල් මත වෙනවා ඔය කාරණා හතරට කියනවා මොකද්ද සතර සම්‍යක් ප්‍රධාන වේදි කියලා දැන් අපි එක වෙලාවක විනාඩි 15ක් භාවනා කළොත් හොඳට සමාධිය ලැබ හොඳට භාවනා කළොත් අපි ඒ වෙලාවේදී කරුණ ටිකක් සිද්ධ කරනවා එක වෙලාවේ මොකක්ද එකක් තමයි ආපු සංසාර ගමන විනාඩි 15කින් කපනවා අපි දන්නේ ආපු සංසාර ගමන විනාඩි 15කින් අපි කපනවා සංසාර නිර්වාණ ධාතුවට යන්නේක විනාඩි 15ක් ලඟ කරනවා විනාඩි 15ක් ලඟ කරනවා අනිත් එක තමයි සංසාරී බඳපු කෙලෙස් ටික විනාඩි 15කදී ලොට්ටයක් අයින් කරනවා නිර්වාණ ධාතුව දකින්න හේතු වෙන අවශ්‍ය ධර්ම ටිකක් ඒ විලාල්ම වඩන ඕක අපි දන්නේ ඕක අපි දන්නේ අපි දැනගත්තේ නැති වුණාට ඔය ටික එක විලාවි සිද්ධ වෙනවා. ඔන්න ඔකට කියනවා මොකද්ද? පරිස්කාර ධර්ම කියලා. මේකට කියනවා මොකද්ද? සමාධියක් වඩන්ට පරිස්කාර ධර්ම වලට කියනවා මොකද්ද? විවිධ කියලා. එහෙම නැතුව වෙන්නේ නැහැ. හේතුව දැන් ගිහිල්ලා මම දැන් පරිස්කාර ධර්මයක් නැතුව, කියන්නේ ශක්ති ධර්මයක් නැතුව වෙන්නේ නැහැ. දැන් මම ගිහිල්ලා භාවනා කරන එක හොඳටත් අතුලානවා. භාවනා වාඩි වෙනවා ආතනෙ වාඩි වෙනවා ඊට පස්සේ අත් දෙකක් තියාගන්න මොකක්වත් කරන්නේ නැතුව හීන හරියන්නේ භාවනා ආසනය ගන්නත් ඕනේ වාඩි වෙන්නත් ඕනේ ඇදගෙන තියාගන්නත් ඕනේ ආදගෙන තියාගන්නත් ඕනේ මේක පොඩ්ඩක් මේ දැන් මම භාවනා කරනවා ඒක නිසා දැන් මේ ඔළුව හොඳට තියාගන්න ඕන කෙලස් එන්න නොදී මේක හඳුනා ගන්න මේක ධෛර්යයක් දරන්න ඕනේ කියලා අදිස්ථානෙ ඔය කීපිටින් කරන්නේ ඒකට තමයි සමාධි හැදෙන්නේ දැන් කරුණ කීයක් කිව්වද? එකක් කිව්වා සමාධි ය කියන්නේ මොකක්ද? දෙක සමාධි නිමිත්ත සතර ප්‍රතිපත්තා. තුන සමාධි පරික්කාර ධර්ම පරිස්කාර කියන උපකාරක ධර්ම. මොනවද? සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. තව එකක් ඇහුවා සමාධිය ගැන. ඒ තමයි සමාධි භාවනා සමාධි භාවනා සමාධි භාවනා කියලා කියන්නේ මොකක්ද? භාවනා. භාවනා කියන්නේ වඩන එකනේ. සමාධි භාවනා කියන්නේ ඔය කරන වැඩේ විනාඩි 15 වේවා තව විනාඩි 15. ඒ වගේ විනාඩි තව විනාඩි 15. ඉතින් ඒ වැඩේම 15 30 30 30 වේවා. පැයේ පැයේම වැඩි වැඩියෙන් කරගෙන. එතකොට මොකද වෙන්නේ? ඔය කරන්නේ සමාධිය භාවනා. සමාධිය වඩනවා. සමාධිය වඩනවා. ඈ? ඔව් හතරවෙනි එක තමයි සමාධි භාවනා. ඇයි ඒකනේ සමාධි භාවනා කියන්නේ මොකද්ද කියන්නේ? සිත එකඟ කරගන්න වැඩි දිගට කරගෙන යනවා. ඕකයි සමාධි භාවනා කියලා කියන්නේ. හරි චැලෙන්ජ් එක විනාඩි 15යි 20යි 25යි 30යි ඊට පස්සේ වැඩි වැඩියෙන් යනවා. හැබැයි මේක කියන්නේ මෙහෙමයි සමාධි භාවනා කියලා කියන්නේ තේසං ඒව ධම්මාන. ඒ කරන්නා වූ භාවනාවම ආසේවනා භාවනා බහුලීකම. ආසේවනා ඒක නිරන්තරයෙන් තරම් කරනවා.
භාවනා වඩනවා බහුලී කම්මං වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් කරනවා. ඒකට කියනවා සමාධි භාවනා කියලා. දැන් ඔය ඇහුවේ ප්‍රශ්නේ මොකද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පස්සේ අර සංකත අසංකත කතාවක් ඇහුවනේ. ඊට පස්සේ ඇහුවා මේ සමාධිය කියන්නේ මොකද්ද? ඒකේ වඩන්නේ කොහොමද කියලා. ඊට පස්සේ වෙන කතාවක් ඇහුවා. සංකත කතාවකුත් ඇහුවා. ඊට පස්සේ ස්කන්ධ කතාවකුත් ඇහුවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊට පස්සේ සමාධිය ගැන ඇහුවා. ඊට පස්සේ වෙන කතාවක් අහනවා. මේ සංඛාරා සංඛාර ගැන මොකද්ද කියලා. අතිපණයේ සංඛාර. සංඛාරයෝ කියන જાතිය මොනවා කීයක් තියෙනවද? කටි කියලා කියන්නේ කීයද කියලා. කටිපන අයියේ සංඛාර. ආර්යාවනි සංස්කාරයෝ කියන එක කියනවා. පටලවා ගන්න හොඳයි සංකත කියන ඒවායි සංස්කාර කියන ඒවායි වෙනස්. සංකත ධර්ම කියලා කියන ඒවායි සංස්කාර ධර්ම කියලා කියන ඒවායි වෙනස්. දැන් මොන හරි මිස්ස සංස්කාර කියලා කියන්නේ මේ මොනවද කියලා හැවුවන් පස්සේ කියනවා යමක් සංස්කාර කියලා කියන්නේ යමක් තවත් දෙයක් කරන්න හේතු වෙන මූලික ධර්ම මොනවද කියන එකයි. කර්ම අපිට ගොඩාක් පාවිච්චි කළ හුරු තියෙන කර්ම රැස් කරනවා කියන එක තමයි. ඊටත් වඩා මේ අතිරේක කියලා දෙන්න ඕ ගැළපෙයිද වැඩි වේද? කමන්නේ නේද? මේ සංස්කාර කියන වචනේ අපි මේ මෙන්න මේකයි මම කියලා දෙන්නේ. මේ සංස්කාර කියන වචනය ඔය තිබුණාට හැමතැනම පාවිච්චි වෙන්නේ එකම එක නෙවෙයි. එහෙම එකක් තියෙනවා. ඒක තේරුම් ගන්න කේක් කියන જાතියේ අවස්ථානුකූල වෙනස් වෙනවා. මම දන්න ධාරයට මල කේක් විතරේ නැත්නම් සාමාන්‍ය කේක් කියනවා. මල කේක් කියයක් නැහැ. බර්ත්ඩේ කේක් තියෙනවනේ. නේද? බර්ත්ඩේ කේක් තියෙනවා නම් ඇනිවර්සරි කේක්ස් තියෙන දස්සෝ නැහැ. වෙඩින් කේක්ස් වෙන කේක්ස් කියලා જાතියක් තියෙනවනේ. ඊට පස්සේ තමයි තව තියෙනවා. ඈ? ක්‍රිස්මස් කේක්ස් තියෙනවා. තව කේක්. ඔව් ගේතු කේක්. ඈ? ප්‍රයාවේ. ආ ප්‍රයාවේ කේක්. ඉතින් කේක් තියෙනවා නේද? මල කේක් කියලා જાතියක් නැහැ නේ. ඒකට දාන්නෙත් නැහැ. දැන් තියෙනවා කේක් කියලා කිව්වම ඒකෙත් තියෙනවා වරයිටිස් තියෙනවා. ඒ වගේම සංඛාර කියන එකක් තියෙනවා. සංඛාර කියන වචනේ හම්බ වුණාම එකම දෙදෙල්ලෙන් බෙදන්න හොඳ නැහැ. හොඳට සූත්‍රේ කියවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හරි ශ්‍රාවකෙක් හරි මේ සංඛාර කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද? මොකටද මේක පාවිච්චි කරලා තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඒක නිසා මේක තේරුම් ගන්න එක හොඳයි. තියෙනවා මෙන්න මෙහෙම જાතියක් තියෙනවා. සංකත සංඛාර. සංකත සංඛාරය කියලා කියන්නේ දැනට හැදිලා තියෙන දේවල් වලට කියනවා මොකද්ද? සංකත කියලා. මේ මේකේ විඳා මේ ත කියලා කියනවා. හැදිච්ච, නැවිච්ච, සකස් වෙච්ච ඒවට කියනවා සංකත සංකාර කියලා. ඒකේ හේතුව ඉස්සෙල්ලා හේතු වලින් දැනට හැදිලා ඉවරයි සංකත සංකාර. සංකත සංකාර කියනවා නම් අපි බලමු මේ උදාහරණයක් හෙටට. දැන් මේ ගී හදපුවා ඉන්නවද? අපි දන්නේ කවුද මේ ගී ගෙනාවේ, කොහොමද හැදුවේ? මොකක් හේතුකාරියෝ නැහැ පේන්න. හැබැයි ඒගොල්ලන්ගේ එනර්ජි දාලා වාහනේ ඉඳ ඇති බඩු කොටවගෙන නේද? වී මේ කොහෙන් හරි ගිහින් ඉඳ ඇති. ඊළඟට මිනිස්සු වැඩ කරන්න ඇති. නේද?
හැබැයි ඒව නැහැ දැන් මේ ටික ඔක්කොම මේ ශාලාව තියෙනවා ඒක නිසා මේක මොන සංකල්ප සංකල්ප සංකාරය දැන් අපි ත්‍රිපාද යනවා මොකක්ද සංකල්ප සංකාරය නේද දැන් අනුරාධපුරය අනුරාධපුර වංගු ගෑ වාග යනවා ඒ බුදුගම රජුත් නැහැ බෑ හැදලා තියෙනවා සංකත සංඛාර කියලා කියනවා අන්න ඒ වගේ මේ හැදිච්ච දේවල් උට ඒ කියන්නේ නිර්මාණය වෙලා ඉරහම මහපොළ සංකත සංඛාර මේ ගස සංකත සංඛාර අර කියන එක हरिम गुरु अभिसंगत संसार अभिसंगत अभिसंगति अमुत्री संगत संखार अभिसंगत संखार अमुत दिन मेपल कस्ती पैन मे पैन मेपल का पैन कस्तनी पोस्टिवी අපි වගේ කෙනෙක් හැදෙන්නේ ඔය පොළොවක් තිබුණාට වතුර තිබුණාට වැස්ස තිබුණාට මිනිස්සු හැදෙන්නේ නැහැ ඒක නිසා මේකට අභිසංකත සංඛාරය කියලා කියන්නේ අපි මේ දැනට හැදිලා තිබුණා වූ ඇඟවල මේ ශරීර මේ ජීවිත හේතු අපි දන්නේ නැහැ කොහෙ තියෙන්නේ කියලා මේ දිස්සල් ආත්මේ මේ දේශල ජීවිතේ මොනවා කරාද මල් පිළුවද පෙර හැදි ගියාද මොකක්වත් අපි දන්නේ නැහැ හැබැයි මේක එක්තරා විදියකට නිකන් සමාජගත කරන්න පුළුවන් විදියකට කැටක් බයක් නැතුව පොඩ පාට් එකක් ගහගෙන එහෙම යාගන්න පුළුවන් විදියකට යන්නම් මේක ෆෝම් වෙලා තියෙනවා එහෙමනේ එතකොට මේක කොහ ගහක් හැදෙනවා වගේ නැතිලා තියෙන්නේ පයින් ගහක් හැදෙනවා වගේද නෑ මේකට අමුතු අම්මා තාත්තා කෙනෙක් ඉන්න ඕන පයින් ගහක් හැදෙන්න අම්මා තාත්තා ඉන්න ඕන बाहर हेतु කර්ම හේතුයෙන් චිත්ත හේතුයෙන් හැදිච්ච අපි කියන මොකද අභිසංකතය තේරුණා හරි ඒ දැන් වෙච්ච දේවල් දැනට කිවලුත් හැදලා තියෙනවා ඔරියන් ඉරහඳ තාරකත් හැදලා තියෙනවා අපිත් හැදලා තියෙනවා මේ තව එකක් තියෙනවා अभी संकरण संखार एवं विनय अभी संकरण संखार की लकीन देव महिमय देन अपे जीवित अभी संकत संखार मे अभी संकत संखार अधिकत्ते बिनवा पादिकत्ते बिनवा ऐतिकत्ते बिनवा कांदिकत्ते बिनवा उलुवत्ते बिनवा मेवा देन मे अभी संकत संखार पाविच्य करगेन ඇතුලේ හැදෙනවා තව සංඛාර ටිකක් ඇතුලේ හැදෙනවා තව මේ කර්ම ඒව ඇවිල්ලා දැනට පාවිච්චි කර නෙවෙයි මේ වගේ ඇඟවල් අනාගතයට ගන්න ආන්නේ අනාගතයේ මේ වගේ පොකුරු මේ වගේ ඇඟවල් මේ වගේ අතපය හදන්න ඇතුලේ හැදෙනවා නේද කර්ම ඒවට කියනවා මොකද්ද අභිසංකරණ සංඛාර මේවට කියනවා ඉස්තෙල්ලා කරපු කර්මෙයි හැදිච්ච සංඛාර අභිසංකරණ කලින් කරපු අභිසංකරණ සංඛාරණ සහ තමයි දැන් අභිසංකත පැහැදිලි තියෙන්නේ දැන් කරන්නා වූ අභිසංකරණ සංඛාරණ සහ තමයි අනාගතයේදී අභිසංකත හැදින්නේ තේරෙනවනේ ඇත්තටම පින්පව් තමයි මේ පින්පව් වලින් වෙච්චදී කුසල අකුසල වලින් වෙච්චදී තමයි දැන් මෙහෙමනේ අපිට දැන් කුසල කුසල අපිට තියෙන මිසර කුසල් වැඩි පොඩි පොඩි හිත මෙහෙට මෙච්ච පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා එහෙම වකුත් තියෙනවා
දැන් අභිසංකරණ සංඛාර කියලා කියන්නේ දැනට හැදෙන කුසල සහ අකුසල අනිත් එක තමයි තව එකක් මෙතන අපි හිනු දැන් මේ මේ මේසේ තිබුණා මේ මේසේ අතන නිතිබුණ මේ මේසේ අතන තිබිච්ච මේසේ දැන් මෙතෙන්ට ආලකෝ මේක මේක සංකත සංඛාරයක් කියමු ඉබේ ආවෙත් නැහැ ආවේ නැහැ අභිසංකර පෙර කර්මයකින් ආවෙත් නැහැ අභිසංකර සංඛාර අපි හිතුවා මේ අරේට ඉඳලා මෙහෙට ඒවා කියලා එහෙම හිතුවේ ආවෙත් නැහැ අර මහත්යයන් දෙන්නේ කික කර මේක උසගෙන ආව එහෙම නේද මේක උසගෙන ඉන්න මොකද්ද අවශ්‍ය කායික සහ චෛතසික වීර්ය අවශ්‍යයි ආන්නේ ඒ වීර්යෙන් තමයි මේක මෙතෙන් තාව අතන තිබිච්ච එක මෙතෙන් තාව මොකෙන්ද වීර්ය නිසා සිත වීර්ය නිසා ඒක නිසා සමහරලාට කියනවා අපි යම් යම් දේවල්ට යොදන්නා වූ චෛතසික කායික චෛතසික වීර්යය කියනවා මොකද්ද ඒකටත් කියනවා සංඛාර කියලා ඒකට කියන්නේ වෙන නමක් පයෝක සංඛාර ඒ කියන්නේ ප්‍රයෝගයක් කරන්න ඕනේ යම් කිසි දෙයක් හදන්න ඒ වීර්යය කියනවා පයෝක සංඛාර पालुए යසස්සේ හරි විපස්සී කැන්දලියත් පාට විපස්සී කියලා හාඳුර කෙනෙක් හිටියේ වතුර වෙලා ආරණ්‍ය සේනාසනේ මගේ මතකයි ඉන්නේ. උන්වහන්සේ පොතක් ලිව්වා. ඒ පොතේ නම ඥානපත. ඒ පොතේ නම මොකද? ඥානපත. ඊට පස්සේ ත්‍රිපිටකයේ තියෙනවා පොතක් උද්දක නිකායේ තියෙනවා පොතක් මේ ඒක කියන්නේ පටිසම්භිදා මාර්ගය මුලින්ම බුදුරජාන් වහන්සේගේ ඥාන 73ක් විස්තර කරන මා පරිච්ඡේදයක් තියෙනවා ඒකට කියනවා මොකද්ද ඥාන කතා හරි දැන් ඥාන කතා කියලා තියෙනවා මට මතකයි මම ස්කූල් යන කාලේ පොඩි කාලේ අපේ අම්මා දෙනවා කලේ උරුගන්න මේ සල්ලි දෙනවා ඒ කහන සත පහක් විතර දැන් සත පහ අපේ කාලේ සත පහ සත 10 ගිරු ලොබුවා ඉතින් ඒ කාලේ අපි පොඩි කපෙච්ච කඩයක් තිබුණා ස්කෝලේ ඩාගිර අපි එතනින් ගිහිල්ලා ඥාන කතාව දෙන්නේ කියලා අපි ඥාන කතා කාලා තියෙනවා හරි ලායි දැන් බලන්න ඥාන කතා කීයද තියෙනවා ज्ञान कथा दिन कदे मुन कथा कुंदा जनगंडो किचनेचन අපි දැනගන්න බුදු වැස්සටද මේක මේක නැත්තම් සමරයකටද මේක නැත්තම් ලෙඩෙක් බලා ඉන්න විලාසද කියලා එහෙම දැනගෙන තියෙනවා. ඉතින් මේ වගේ එකම වචන ටිකක් පාවිච්චි වෙන ওই කාරණේ නිසා මේ එක හේතුවක් නිසා. ඔබ දැනගත්තොත් පරිස්සම් වෙන්න පුළුවන්. ඔය ආ වර්තමානයේදී ඔය වර්තමානයේදී එක එක විසුන් වහන්සේලා සහ මේ ගුරුවරයෙක් නැතුව හොඳට ආචාර්යවරයෙක් නැතුව පාලි භාෂාවක් දන්නේ නැතුව සිංහල භාෂාවක් දන්නේ නැතුව සංස්කෘත පොඩ්ඩක් ඉගෙන ගන්න නැතුව හිතුවක්කාරකමට මොකෙන් හරි මානෙලා මෙන්න මේවා රුපියල් 2000ක් දුන්නාම පස්සේ මේ ත්‍රිපිටකේ පොතක් ගන්න පුළුවන් ඊට පස්සේ මේක දිගේ අරලා බලද්දී පාලියක් තේරෙන්නේ නැහැ සිංහලත් හරි අමාරුයි ඊට පස්සේ මොකද කරන්නේ මේකේ තියෙන බලාගෙන තමයි හිතේ ඕකේ ගන්න අර්ථ නිර්ධනය. ඇයි එහෙම වෙන්නේ? මෙන්න මේ වැඩි නැති ඉඳන්.
ඉගෙන ගන්න එක අමාරු. පාලි ඉගෙන ගන්නත් අමාරුයි, සිංහල ඉගෙන ගන්නත් අමාරුයි, සංස්කෘත අමාරුයි, ත්‍රිපිටක අමාරුයි. අමාරුවෙන් හරි ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තොත් තමයි මේකේ වැරදි තියෙන්නේ. දැන් බලන්න කතිපන අයියේ කියලා කියනවා. කති පන අයියේ කතිපන අයියේ මේ කවුරු හරි පාළි දන්නේ නැති මිනිස්සෙක් ඕක පරිවර්තනය කරොත් හිතල බලන්න. කියන්න බලන්න දැන් මේ කතිපන අයියේ කියන එක ඇවිල්ලා කවුරු හරි පාළි දන්නේ නැති මිනිස්සෙක් පරිවර්තනය කරොත් මේක කියන්නේ අයියේ පන කයි කියන්නේ නේද? එහෙම නෙවෙයි දෙන්නේ. එහෙම නෙවෙයි දෙන්නේ. මේ කති කියන්නේ මොකද්ද මේ පාළි? කීර කියන එක. ඒක නිසා මේ කීය සංස්කාරයෝ කීය කීදෙනෙක් ඉන්නවා කීය තියනවා කියන එක. ඒක නිසා මේ හොඳට තේරුම් ගන්න මම මේ හැම වෙලාවෙම කැරලා කුළුප්පවලා වතුපරදීනේ කවදාකවත් මේ පිටු කැනඩාවට ඉංග්‍රීසි හිටියත් පරි අමතක වෙන්නේ නැහැ. මේ පරිස්සම් වෙනවා මේවා පිටක් පිළිවද දැනගෙන කියාගෙන කාට හරි කෙනෙක්ට මොකක් හරි වචන දෙක තුනකින් හරි උපකාර වෙන්න පුළුවන් නම් මේ විද්‍යා දෘෂ්ටියක වෙන්නේ නැති නේද? ඒකත් බොහොම ලොකු කෙනා. මේකට අමතරව තව තියෙනවා සංස්කාර ජාතියක්. ඒකට කියනවා කියදෙන කාය සංඛාර, වාචි සංඛාර, චිත්ත සංඛාර කියන්නේ. දැන් බලන්න මෙතන තියෙනවා සංකත සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණ සංඛාර සහ පරිෝගාල සංඛාර. මෙතන තියෙනවා කාය සංඛාර, චිත්ත සංඛාර, කාය සංඛාර, වාචි සංඛාර, චිත්ත සංඛාර කියන්නේ. මේ ධම්මදින්න විසුණුන් වහන්සේ අහන්නේ මෙන්න මේ දේ. කීයක් තියෙනවද? තුනක් තියෙනවා. දැන් මේ සංඛාර කාය සංඛාර කියලා කියන්නේ දැන් ඇහුවා ආර්යාවනේ සංස්කාර ධර්ම කීයක් තියෙනවද? කිව්වා ධර්මතා තුනක් තියෙනවා. තයෝපව අවසු තයෝමී අවසු උෂාක සංඛාර කාය සංඛාර, වාචී සංඛාර, චිත්ත සංඛාර. ඊළඟට කියනවා ආයතන. ඔක් කාය සංඛාර මොකද්ද? කතම කරන කාය සංඛාර මොකද්ද? කාය සංඛාර කියන්නේ මොකද්ද? වාචී සංඛාර කියන්නේ මොකද්ද? චිත්ත සංඛාර කියන්නේ. ඊළඟට කියනවා ආස්වාද ප්‍රස්වාසක වූ අවසු විසක් කාය සංඛාර. ආස්වාද ප්‍රස්වාස කියනා වූ ධර්මතා දෙක කාය සංඛාරයි. හේතුව ඒක කයින් වැඩ කරන්නේ. ඊළඟට විතක විචාර දෙක වාචී සංඛාර. සංඥා වේදනා දෙක චිත්ත සංඛාර. ආස්වාද ප්‍රස්වාස දෙක කාය සංඛාරයි. විතක විචාර දෙක වාචී සංඛාරයි. වේදනා සංඥා දෙක චිත්ත සංඛාරයි. මේ ආස්වාද ප්‍රස්වාද කියලා කියන්නේ චෛතසික ධර්ම නිවි. ඒක මේ හුරන් රැඳි දෙකක්. ඇඟේ තියෙන හුලන් රැඳි දෙකක්. නාසයෙන් පිට වෙන ගන්න හුලන් රැඳි දෙකක්. ඒක කාය පටිබද්ධ නිසා. කායට සම්බන්ධ නිසා. කයින් එහෙත මෙහෙට යන්නේ නැති නිසා. ඒකට කියනවා මොකද්ද? කාය සංඛාරය කියලා කියනවා. එච්චරයි. වාචී සංඛාර කියලා කියන්නේ චෛතසික දෙකක්. වාචී සංඛාර කියලා කියන්නේ මේ විතක්ක චෛතසිකයයි විචාර චෛතසිකයයි. ඒ කියන්නේ විතක්ක විචාර දෙක තිබුණොත් තමයි කෙනෙකුට නිකන් ප්‍රකාශනයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. හිතලා කතා කරන විතක්කණය කරලා විචාරය කරලා ඊට පස්සේ විතක්ක විචාර දෙක විශේෂයෙන් අවශ්‍ය අර්ථාන්විත සද්ද අපිට කරන්න. හැබැයි ඒකෙන් ඒ සියලුම සද්ද නෙවෙයි. දැන් අපි හිතමු මේ කෙනෙකුගේ ශරීරයේ අපි හිතමු මේ බඩ ගොරගොර ගන්නවා. ওই විතක් ਵਿਚාරේ හින්දා නෙවෙයි. අනිත් එක තමයි මිනිසෙක් මේ නිින්ද ගොරවන. ඒ ගොරවන්නේ විතක් ਵਿਚාරේ හින්දා නෙවෙයි. මේ කියන්නේ විතක් ਵਿਚාර දෙක සද්දයක් වෙඩි කරන දැන් අපි මේ අපි කතා කරන සෑම වචනයකම අපි නිකුත් කරන සෑම શબ્දයකම තිබෙනවා චිතල කතා කරනවා නම් මනසේ තිබෙනා වූ පණිවිඩයක් ඒකේ අන්තර්ගතයි. ඒකට කියනවා ශබ්දයයි
एक तीन पानी विधि है क्या लगी अन्य देगाक शब्दे ये नहीं ला निकांग खातिंग उग्रिम पीते बिना शब्दे नहीं है भाई मनुष्य खता करने को टे वाहने की याना शब्दे आकुआगी नहीं वाहने की याना शब्दे एक ही भाषा गति अपने मनुष्य खता करने शब्दे ऐसे रहते बिना वह आमुत्तु यंग के से मैसेज दिखा के ना तुले सामुकरण की हित स्पर्श करने मेहनत करते ना शब्दे आई शब्दे ऐसे रहते ने मैसेज दिखा ही देख रहे तन देख रहे आने अपने खता करने शब्दे ये तवत मनुष्य के लिए खाने गिना होती है अपने खता करने शब्दे केनो की खाने तैवरे ना इतने यहाँ के यान न्याय यान दबे इकने शब्दे ग्रहण अरे विज्ञानी इतर है थी तो विज्ञानी नहीं चले इधर बोला खाना हरी तो किया ये शब्द ये ऐतुले ऐसी बन मैसेज देकर हित इस पास करना एक निशा में शब्द आई मैसेज दिखाई के लिए यानि दिखा लग नहीं इधर बोलता में शब्द ये खाना बाहर गाना एक आसित बन ना आंतर गत मैसेज देकर हित बाहर गाना अभी यंग किसी दिया जब बना दे में देना तो खाता करना आके लगी यानि अत्तर में एक ही दिन है दे तमाई अभी में हम वाचन एक तमाई अभी हितिं कैल्ला कोटला अभी है हमें विला में कैल्ला कोटना एक ड किए ना विन्यास्ती किया एक यानि अभी विन्यास्ती के लगी यानि अभी हितिं वाचन एक अलग ना एक काट करना वा गुनु करना वा यंग किसी अधास कैल्ला ये अधास के अल शब्द ये तो गुनु करना अभी मैं मेरे को उधार लगे नहीं किने का ये तो उठ हमें विला हम अभी वचन कथा करना की लगे नुकाद दे वचन ही आस्ते टे अरे पानी विच डाल पैकेट कर कर पैकेट कर कर करने का मजे ये नहीं ये वाजे अभी इशू करो अनित्य के नाल खाने के गिया हम पासे यहाँ के खाना जानने ओकोमेटी ऐतरो टाइम में हीता हीता वोरी भी नहीं आ रहा शब्द आप देख रहे हीता में दें आप ही काउंटरी आप इसे बहनों ते हैं मैं आप ही ये आधा सात देख कर तमी हैप्पी ये आप मोनो वॉइस से किंग द मोनो टोन ने के ऊपर के ना आप ही वोरी भी नहीं ऐ में तो मेहो की ये है मनी एक इंसान मैसेज देखा ते कर तमी आप ही हैप्पी දැන් මෙතන මේ වචී සංඛාර කියලා කියන්නේ ඒ වගේ අපිට වචන කතා කරන්න නම් අර මැසේජ් එක ඒකට අමුණවන්න හැම වෙලාවෙම විතක්ක ਵਿਚාර දෙක අවශ්‍යයි ඒක නිසා තමයි කියන්නේ වචී සංඛාර කියලා කියන දේ විතක්ක ਵਿਚාරය කියලා මේක තේරුණාද කාය සංඛාර කියලා කියන්නේ ආස්වාද පස්වාද දෙක වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක ලඟට චිත්ත සංඛාර කියලා කියන්නේ මොකද්ද වේදනාවයි සංඥාවයි කියන්නේ හිතින් හිතන්ට නම් විශේෂයෙන්ම වේදනාව සහ සංඥාව දෙක තියෙන්න මොන ක්‍රියාත්මක වෙලා ඇක්ටිව් වෙලා තියෙන්න ඕන ඒක නිසා චිත්ත සංඛාරයට වේදනා සංඥා දෙක ගන්න. ඉතින් මේ අර ධම්මදිනා භික්ෂුණීන් වහන්සේ අර්ථ ගන්නවන්නේ සහ කියලා දෙන්නේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ මෙන්න මේවා තමයි සංස්කාර කියන්නේ. කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර चित्त संखार आस्वाद प्रसाद वचन कथाकर हितांड मे विधि वेदना सा ඉදිරිපත් වෙනවා ක්‍රියාත්මක වෙනවා ඒක නිසායි මෙන්නේ කියලා කිව්වා. හැබැයි ඊළඟ එක නම් ඊළඟ ප්‍රශ්නේ හරි බරපතලයි. හරිම බරපතලයි. සමහරවිට සංකාර කියන එක තියෙනවානේ චෛතසික 52කින් වේදනා සංඥා හැර ඉතුරු කියලා සංකාර කියන. ඔන්න ඔබ තමයි දැන් අපි අර ඥාන කතා කිව්ව නේද? ज्ञानकथावाई अरे संविधा मार्ग ज्ञानकथावाई
ඉල්කෝලිකාපු ඥාන කතාවේ තව තියෙනවා ඥානවත් සූත්‍රය කියලා එකක් කන්‍යතනිකයි. ඒකේ තියෙන ඥාන කතා වෙන සෙට් එකකට තියෙනවා. ඒක නිසා මේ ඥාන කතාව මොකන්ද කියලා තේරුම් ගන්න. ඉතින් ওই වගේ තියෙනවා මේ සංඛාර කියනවා සංඛාර කියන වචනය නියෝජනය කරන මහා රේන්ජ් එකක්. ඒක නිසා ඒ රේන්ජ් එකේ කොතෙන්ද මේක ඇප්ලයි වෙන්නේ? ඇත්තටම ස්පෙસિෆික්ලි කොතන මොකක්ද මේක නියෝජනය කියලා අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. දැන් මේ බලන්න සංඛාර කියලා කොහොමද තියෙනෝනේ? මෙතනම තියෙන හතක් තියෙනවනේ. නේද? එජෙක්ට් මේ උපකාරක වචන තියෙනවා. මෙහෙමයි තියෙන්නේ. මම ඒක කෙටියෙන් කියලා දෙන්නම්. ඔය කතාව තියෙන්නේ අපි අභිධර්ම ඉගෙන ගන්නවානේ. නේද? අභිධර්ම ඉගෙන ගන්නකොට සත්‍යයෝ පුද්ගලයෝ ආත්ම කතා මොකක්වත් නැහැනේ. ජීතවනාරාම වේලුවනාරාම පින්දපාත කතා මොකුත් නැහැ. ඒකේ තියෙන්නේම ස්වභාව ධර්ම විග්‍රහයක් විතරයි. ඒ ස්වභාව ධර්ම විග්‍රහයට යනකොට ස්වභාව ධර්මයක් විග්‍රහ කරනකොට අපි මේ කියපු ඒවා මේ පැය ගෙනියන්නේ ඒකට වෙනම ස්වභාව ධර්මයකට නැහැ නේ. අපි ධර්මයේ මේ සූත්‍රවල කියන ඉවුවම තමයි ඒකේ කතා බිඳ දක්වන්නේ. හරියට කියනවා නම් මේ වර වඩේ හදනකොට එකම පරිප්පුවනේ වඩේ හැටියට බෙදන්නේ සහ හොද්දට හදන්නේත් ඒක එහෙමනේ. සමහර ලාට අපිට දෙකට දෙනවා සුප් හදන්නේත් පරිප්පු සුප්. තේරෙනවද? එකම දෙන්නේ. එතකොට වෙන જાතියක් නැහැ. ඒ වගේ මේ සූත්‍ර වලින් විග්‍රහ කරන්නා වූ දේවල්ම තමයි තව ටිකක් විස්තරාත්මක වශයෙන් සියුම් විදිහට කතා කරන්නේ. ඒ කතාව මෙහෙමයි තියෙන්නේ. දැන් අපි කියනවා මෙහෙම. මේක මේ චිත්තචෛසික දැන් අභිධර්ම කියන්නේ මොකද්ද? අභිධර්ම කියන්නේ මොකද්ද? අභිධර්ම ඇත්තටම අභිධර්ම විස්තර කරන්නේ මොකක්ද? කර්ම හතර. අභිධර්ම විස්තර කරන්නේ කර්ම හතර. එකක් තමයි චිත්ත චෛතසික රූප නිර්වාණ. චිත්ත චෛතසික රූප නිර්වාණ. ආතාවදෙන චිත්ත මේ ඒ හතරයි. එතකොට චිත්ත චෛතසික රූප නිර්වාණ කියන ධර්මතා හතර තමයි ඔය පဋාණේයි අරව මේවා අපි දැන් ගත්තන් පස්සේ මේ ධම්ම සංගණියේ විභංගයේ ධාතුගතා කුජිල පඤ්ඤාටි විතරයි සූත්‍ර ටිකක් ඇඳෙන කොටසක් තියෙන්නේ. අර තියෙන්නේ මේ කුජිල පඤ්ඤාටි කියන පොතේ තියෙන වෙන වෙනම ඔය සූත්‍ර ගත්තේ වගේ විස්තරයක් තියෙනවා. ඒ හැරෙන්න අනිත් ඔක්කොම ධර්ම ටික දැන් මේ ඔක්කොම තියෙන්නේ හතර තමයි. චිත්ත චෛතසික රූප නිර්වාණ. චිත්ත වෙනයි චෛතසික වෙනයි රූප වෙනයි නිර්වාණය වෙනයි. සංසාරය කියලා මෙහෙම ගත්තොත් එහෙම චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා දැක්කා. මේ හතරෙන් සංසාරය හැදෙන්නේ මේ තුලින්. මේක තමයි සංසාරය. මේක සංසාරය ඇයිද නැහැ. මේ ටිකේ බැඳලා ඉන්න තාක්කල් මේක නැහැ. අපි හැම මේකට මේක නිෂ්පාදනය කරලා ඇතුලෙන් ඕනින්ද තමයි මේක කරන්නේ. මේක නැති වෙච්ච තැන මේ චිත්තජයසික රූප නැති වෙච්ච තැන ඉතුරු වෙන්නේ මෙච්චරයි. හැබැයි මේව මිශ්‍රකක් නැහැ. අපි ධර්මයෙන් විස්තර කරන්නේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියන හතරයි. එතකොට සිත කියන එක චිත්තේ චිත්තය විස්තර කරනවා 89. චිත්තය විස්තර කරන කීයකටද? 89. ඒක නිසා චිත් 89 කියන කාම රූප අරූප ලෝකෝත්තර කියලා ඔය ඒරියස් හතරේ චිත් 89ක් තියෙනවා. ඒරණ චෛතසික ධර්ම තියෙනවා. නැති චෛතසික ධර්ම තියෙන කීයද? 52. මේ පොඩි අදහසක් විතරයි. රූප තියෙනවා 24. හරි. නිර්වාණය තියෙනවා 1.
आरंभन वसें लंग दूर वसें गुरुसुसें वसें कीलदेन वेडदकान अभिधर्म हरिगंभीर चीरुं सूक्ष्म एक वचने एक धर्म एक नाम गुड़ाई एक वचने के नाम गुड़ाई तन्हावट एक हटाते हैं वचन प्रज्ञा दिद्धि करते हैं अब के बलने धर्म संगने प्रज्ञावट वचन से अविद्यावट कुराते प्रज्ञावट तीन सहन वचन मान लिया मिंद में धर्म एक केवल दिन वेड़ काम अंदर बला असुन पमसाई मीतम शिस्त असुना मीतम पंचायत मीतम रूप विजय अभी तो इकंद तप अक्रमी मेकड़ी हटी मेक बेदंडूने मेक गुड़वल करूने पहाड़ बेदंडू इकंद दी सि असून अरगन की असू नमें विज्ञानस्कंदे विज्ञानस्कंदे मिथने चैतसिक दिगक्तेन एक रूप विषय रूप विषय रूप विधि अटाई वेदना इकाई पन्ना इकाई संस्कार पनाई विज्ञान असुन मेन में संस्कार पनाहे तीन सद्भाव वीर सत्य प्रज्ञा वही तीनों ने वेदना संज्ञा के आई उच्च यंग किसी पुट तीन गोरे अतनी संस्कार तब विना पहाल विना पहाल मे प्रश्न कहानुरावन एक लोकोत्तर धर्म या लोकोत्तर धर्म या पीलिबंध की निवन पीलिबंध की एक मे की बुटना तेरना सुतमे ज्ञाने वासी चिंता में ज्ञाने हदा कंट घील मेकट तमंग धर्म गौरव श्रद्धावी मुद्दे चिंतने तमंट इन आधार कवन त्वर दिन तमंट त्वर दिन अतिगुण यम से सूत मे ज्ञाने चिंता मे ज्ञाने परिस्थिति हदागंडे हेब मेटिंग मे धर्म इगन गुट तुंडी बुधुर्जान महन से हर श्रद्धा वक्त दिन ये श्रद्धा वेक् मेक विशाल पीहित भावना बरा यंजन तीर आदमी भावना भावना विचार
යංකජවස්ථාවක තීරුමක් භාවනාවෙන් එනකොට ඒකේ ධර්මය වැරදි නෑ මේක නිවැරදි මෙන්න මේක හරි කියලා තේරුම් ගන්න මේක උපකාර වෙනවා ඒක තමයි අනාථ වෙන්නේ මේක මොනවාද ප්‍රශ්න තියෙනවා සංකාරවල එක් සංකාරවලට වේදනාවයි සංඥාවයි විතර ඒ එදුනිය මේ දැන් මේ ඔව් චිත්ත සංඛාරවලට චිත්ත සංඛාරවලට වේදනා සංඥා දෙක විතරක් කියන්න හේතුව මේ ඒකට හේතුවක් තියෙනවා දැන් තරහ සිටේ තරහ සිතක් ඇති වුණාම ලෝභය කියන එක නැහැ ඒ කියන්නේ ද්වේෂය ඇති වුණාම ඒ හිති ලෝභය පහළ වෙන්නේ නැහැ ලෝභය ඇති වුණාම දේශය පහළ වෙන්නේ නැහැ. ඉරිසියා හිතෙත් තියව නැහැ. එතකොට හිතවල තිබෙනවා සමහර සිත්වල ඇති වෙන සමහර සිත්වල නැති වෙන. දැන් ප්‍රීතිය, ඒකාග්‍රතාවය, මේ ප්‍රීතිය ඊළඟට ඉරිසියාව, මාන්නය, ශ්‍රද්ධාව මේවා තැන් තැන්වල විතරක් ඇති වෙනවා සමහර සිත්වල නැහැ. හැබැයි මේ වේදනාවයි සංඥාවයි කියන දෙක හොඳ හෝ වේවා නරක හෝ වේවා සිත පහළ වීමේදී අනිවාර්යයෙන්ම ආරම්මණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න තියෙන්න ඕන දෙයක්. ඒක නිසා මේක මේ චිත්ත සංඛාරයක් වෙනවා. දැන් ඒකට කියන මේ අනිත්‍යවක අඩු වෙන්න පුළුවන්. අඩු වැඩි වෙනකොට වීර්යයේ තියෙන අඩු වැඩි වෙනවා. හරි. අනිවාර්යයෙන්ම තියෙනවා මේක තියෙන ඕනේ. මේ වේදනාවයි සංඥාවයි දෙක. ආරම්මණය සම්බන්ධ කියන්නේ ආර්යෂ්ටාංගයේ විදර්ශනා භාවනා කරනවා කියන්නේම ආර්යෂ්ටාංගික මාර්ගයේ වැඩීමක් තමයි. ආර්යෂ්ටාංගික මාර්ගයේ උපරිමයෙන් වඩනවා කියන්නේම විදර්ශනා භාවනා කිරීමක් තමයි. එහෙම ඇත්ත වශයෙන්ම විදර්ශනාව වඩන්න ඕනේ. විදර්ශනා කරන්න ඕනේ. අපි ඉතින් මේ ලෝකයට හදාගත්ත දේවල් වලටයි හදාගන්න දේවල් වලටයි එක එක හිතින්ම පින්තූර සකස් කරලා ඒවා එල්ලගෙන ඒවටම අපි එලිලා ඉන්නවා. අපේ පින්තූරේම කණ්ණාඩියෙන් බලලා අපිම හැඩ වැඩ කරන අපිට අපි ලෝභ කරන ඔයසක එහෙම එකක් මේ තියෙන්නේ. දැන් කණ්ණාඩිය වෙන රූපයක් නැහැනේ. අපි ගිහිල්ලා හිටගත්තාන් පස්සේ කණ්ණාඩිය වටනවා අපේ රූපේ. ඒකෙන් අපේනම් අපි ඒක බලාගෙන අපි ඒකට ලෝභ කරනවා. කොහොම වැඩක් නැතින අපිම හදාගත්ත දේවල් යම් කිසි දෙයකට වද්දලා අපි ඒකේ එල්ලලා ඉන්නවා. ඉතින් මේක ගලව ගන්න අමාරුයි. දෙකට බෙදලා කියන්න පුළුවන් ලේසි නෑ ගලව ගන්න. අපි මේ මම අර බණ දේශනා කරපු වෙලාවට තියෙන අපේ අපි මේ වගේ ඉඩමක් ගත්තා. දැන් මේ වගේ මේ අපි සවන්නසලා ගත්තා වගේ ඉතින් අපිත් ප්‍රොසෙස් එකේ යන්න ඉපායි. ඉස්සෙල්ලා පොඩි ගියක් අරගෙන ඒකේ ඉඳලා ඔහොම ප්‍රොසෙස් එකේ ඒක පොඩිටත් ෆලෝ කරන්නේ ඒක තමයි. සාමනීර භාවින් ප්‍රධාන පදා උපදම් ප්‍රදාය මහතේ ඕමනේ කුඩියක් හදාගෙන ඕමම ගිහලා අපිත් ගියා මේ ප්‍රොපර්ටි එක ගන්න. ඒක ගන්න වෙලාවේදී හොඳ කැලි එක තිබුණේ. ඉතින් මේකේ තිබුණා මේ මර්සි ෆර්ගියුසන් කැටරිය තිබුණා. ඒගොල්ල අපිට කලින් හිටපු අය ඇවිල්ලා මේ ඇන්ටික් බඩු ඉන්ට්‍රස්ට් කට්ටිය පරණ සපත්තු ඔය වික්ටෝරියා යුගයේ තිබිච්ච සපත්තු ඉනිමන් සලකුණු ඊට පස්සේ මේ ලන්ඩන් අවන් පරණ ටැක්ටර් ඔය වගේ මහා විශාල ජාතියක් ඔය නැගි තිබුණා. ඉතින් අපි ගිහිල්ලා බලනකොට මහා එකක් මේ අපි කැමති නෑ ඒවට. මොකටද මේ හැබැයි ටැක්ටර් තියෙනවා කරකවන්න බෑ. වැඩ කරන්නේ මහා මල ගොඩක්. ඉතින් මේ නෑ අපි ඊට පස්සේ මම කල්පනා ඒක ඉස්සරහම තියලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට වටිනවා. ඉතින්
මට ඒකම උදේට දකින්නේ අර මලකඩ කොට හැන්දෑවේ දකින්න මලකඩ මට ඉතින් ඒක මම අර මහත්තයෙකුට කිව්වා මහත්තය මේක ගිහින් දාමු මේ වැඩක් නැහැ කියලා ඊට පස්සේ අර ඒ යාඩ් එකක් තියෙනවා ඒව දාන්න පරණ ඉතින් මෙහෙත් එහෙමනේ වාහන පරණ ඒවා දානවානේ එතන ගියන් පස්සේ හයර් කරන්න යන ඩොලර් 500ක් විතර යනවා දැන් මේ මේ මලකඩ කොට ගෙනියන්න ඊට පස්සේ එතන දාන දැනට ගෙවන්න ඕනේ इंटरनेट අපිට පරණ වුණාට අපි අර ඇන්ටික් ඊට පස්සේ වර්ෂයේ මේමයි අර එහෙම මර්සි ෆිගියුසන් අර එහෙමයි කියලා ලස්සන වචන ටිකක් දාලා සංකල්පයේ තියුනවම අර අර අරගෙන ගියා එහෙනම් ඒ වගේ තමයි අපි යම් කිසි දෙයකට එල්ලෙන්නේ අපි ඒකට දෙනවා අපි අගයක් දෙනවා ඒක ඇන්ටික් වෙන්න පුළුවන් වෙනත් විදිහකින් වෙන්න පුළුවන් එහෙමයි දැන් අර මේ සමහර පරණ අපි ලංකාවේ ගිවලද ඒක වතුර බොන්නේත් නෑ වතුර බොන්නත් බෑ කන්නත් බෑ අර පරණ පිඟන් තියෙන්නේ ඒව අපේ අම්මාගේ තාත්තයි දීපුව කියලා ඌව එල්ලගෙන තියාගෙන ඉන්නවා ඒක කොන්සෙප්ට් ඒකට කියනවනේ සංකප්ප රාග පුරසකම් සංකල්පේ තමයි අපේ ස්මෘතිය එනම් නිදුක් වේවා නිරෝගී වේවා සෑම දිනකටම සැනසෙල්ලක් වේවා ඉතින් අපි මේ සෑම දිනකටම ඉතින් හොඳින් ධර්මාභෝධය කරගෙන චිත්ත සීල සමාධි ප්‍රඥා ගුණ වඩ아가න මේ විස්තර කරලා දෙන ධර්ම කාණ්ඩෙ හොඳට තේරුම් අරගෙන ඒව සුතමේ ඥාන වශයෙන් දැන හඳුනාගෙන අභූතයක් හදාගෙන චින්තාමේ වශයෙන් පැහැදිලිව පිරිසුදු තේරුම් අරගෙන භාවනා වැඩීම වශයෙන් භාවනා ඥානෙ දියුණු කරගෙන සෑම දිනකටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමාමානි වෙනසන සෙන්ති ලැබීවා ප්‍රමයිත්‍රි ප්‍රාර්ථනා කරනවා.